අයි බෝුවන් මගේ ආදර දුවේපුතේ හතශේණය මගේ දරුව හොඳින්ඉන්න ඇති ඔබ ඔබගේ අත් දෙෙන කටයුතු ඉතා හොඳින් හැම විෂයක්ම්බන්ධම කරගන යන කාලයක මං මේ දැම් පටන්ගන්න යන්නේ හතශේණිය යිCT විෂේ ඊළංඟ පාඩ ම අලුත්ම පාඩක්මක්‍යපුතේ හතරවෙනි පාඩම එක නම්මකදදපුති වදන් සැකසීම ඔබ ටිකක් අල්ුත් මේ වචන නේද වදන් සැකසීම කිවම තරමක්ක ඔබට සම්පුූර් වදහසකෙන් නැති වෙන්න පුුව දරුවන්ට යිට විෂය ඇතුලේ බොම වටින බොම ප්‍රයෝජනවත් වගේ හරිම ලස්සන පාඩමක් තමයි චුඩ දුව පු මේ වදන් සැකසීම කියල කියන්න මොනෝද අපි මේ පාඩමැතුලෙ කරන්න වදන් කිවම ඔඩේ අමදහසක්යනවා බලු මකදපු වදන් කියන්නේ අපි සාමන්‍ය වදන් කියල කියන්නේ වචනවලට නමිරන චෝටි පුතාටත් හඩලොකු ප්‍රශ්නයක් මොකක් මේ වදන් සැකසීම කියන්නේ මගේ සරහහින්න මේ චට හර්ත ශවේනියේ දලපුතාල්ටත් ප්‍රශ්නය දැම වදන් සැකසීම හරි වච්චන සැකසීම කරනවා. වචන සකසනවද ඕ මේක මෙහමයි හැද බ මේ ඉංග්‍රීසියෙන් වර්ඩ ප්‍රසින් කියලා මමයි කියනම කකදපුතේ වඩ පොසෙසින් ති මේක මෙහෙමම සිංහලට පරිවර්තනය කරගෙන තියෙනවා එකතකොට තමයි මේ නම හැදන වදන් සැසීම කියලා පරිගන්නකය භාවිතයෙන් වදන් සැකසීම කරන්න අපියන්න. ඒ කිය වචන හරභයක් කරන්න යන්නේ වචනහරභයක් කරන්නේ ඇයි බලමුෝ. ඇයි අපි වචන හරභයක් කරන්නේ. අපි නයන වදන් සැකසීම හඳුගන් ඇතකොට දුලපුතාල්ට තේරනවාෝ මේ වචන හරභය නැත මේ වදන් එක්ක වචනයෙන් අපි මෙහෙ ගැටන්න නැත වචනයකමේ මොකකාරි හරභයක් කරන්නේ යන්නේ ඇයි කියලා තේරනවා. මොකක්දපුතේ මේ වදන් සැකසීම කියල කෙටෙන් හඳුනල තියෙන්නේ බලමු. වචන සහිත ඕනෑම ලේඛනයක් නිර්මාණය කිරීම වෙනස්කිරීම ගබඩා කිරීම වදන් සැකසීම ලෙස හැඳින් විය හැකිලු කාරණාතුනක්තේරෝ බලමුතේ අපි ඔවවෙන් කර ගමු වච්චන සහිත ඕනෑම ලේඛනයක් මුලින්ම නිර්මාණය කිරීම ව ලේඛනයක් නිර්මාණය කිරීම වදන් සැකසීම කියන සංකල්පේ තුළ කාරයක් දැන් හතශේනයමගේ චුඩ දුලබතාට එමක් තේරීගෙනවා ඊළඟට වෙනස් කිරීම එම ලේකනේ යම් යම් වෙනස්කම් කරනවා ඒ මෝතේදීම හෝ පසුව අවස්ථාවකද ඒකයි තියෙනවා ොතේ මේ වදන් සැකසීම කියන සංකල්පය තුළට ඒ විතරක් නෙවෙයි මේ නිර්මාණය කරපු නැත්තං වෙනස්කම් කරපු ලේකනය අප ගබඩා කිරීම කරනවා මේකත් අයිතේම් වදන් සැකසීම කියෙන සංකල්පය ඇතුරට එහෙනම් දුවපුුතේ අපි සාමාන්‍ය විවහාරයෙන් කිවොත් අපි කොලාරගෙන ලියනවයාමයම් දේවා මේක වදන් සැකසීමක් තමයි ඔබ පාසලේ ඉගෙනගනිද්දි ඒ ඉගෙනගන්න දේවල් ඔබ නෝට් සටහන් වශල් ලියාගන්නවා එ ලියාගන්න ලේකන පිට පොත් ඔක්කොම් අපිගෙන වදන් සැකසීමක් තමයි වචනහරභයක් ඒතුළින් යම්යම් අදහස් ප්‍රකාශ කරෙනවා ඔබේ ඒවා කියවල අදහස තේරුම්ගන්නවා විභාගවලට උත්තර වශෙන් ඔබේ අදහස් වශය නිවල් ලියනවා එහෙනන්දුවේ පුතේ මේ වදන් සැකසීමි කරන්නේ යයි වදන් සැකසීමක් කරන්නේ චෝටිදුවේ පුතේ මේ බලන්න මිනිස්සුන් සය අදහස් ප්‍රකාශ කිරීමේ එක්ක්‍රමයක් විදිහයට දැම්මං එක ළඟ කරුණු ගොඩක් කිව්වා. ඇදිිල්ල දෙන්නයි චොඩ දපතේ මේම නොද කියලා. මිනිස්සුන්ට තමන්ගේ අදහස් අන් අයට ප්‍රකාශ කරන්න ඕන. ඒක වාචිකව කරන්න පොළුවන් චොඩි ුවපුතේ මම්මේ කියනවාගේ. අයිසිටි විශය යම්යම් කරන ගැන මං මගේ අදහස් ප්‍රකාශ කරන. මම ඉගෙනගත්ත දේවල්, මම තේරුන්ගත්ත දේවල්. මගේ දැන මෝසිීන් ගොඩනැගුණු දේල් ම මේ චෝඩි දදුලපතාට ප්‍රකාශ කරන වාචිකව. ඕන මගේ අදහස් ප්‍රකාශ කරන තුළ ඇත්තටම ම විසින් නිර්මාණය කල අදහස්ස විතරක්නේ ම ඉගෙන ගත්තේවත්තින වෙනත් අයි නිර්මාණක සංකල්ප අදහස් වශෙන්. ඒවා මංවයාල්ට කියනු මගේ අදහසුත් මංවලඩ කියනවා. ඒට අමතරව මං මෙතන බලන්නපපුතේ මගේ අදහස් ටයිප් කරලා තියෙනවා අදහස් ප්‍රකාශ කරන තවක්‍රමයා අකරු වශයෙන් ලියල පෙන්නන්නවා අපට පුල රූපවලින් අදහස් ප්‍රකාශ කරන්න අපට පුළුවන් වීඩියෝලින් අදහස් ප්‍රකාශ කරන්න. සංකේත වෙනත් ්චිත්‍ර ආදී දේවලොලින් පුළුවන් අපට අදහස් ප්‍රකාශකර. මෙන්න මෙතරින් අපි මේ පාඩම තුළ පටන් ගන්න කොට ගන්න අදහස්ස තමයි චූටිදුවේපුතේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා වදන් සැකසීම යොදාගන්නවා. මේක තේරුම්රගෙන පාඩමැරිකුත් හරි වටයනවදුවේ පුතේ. එහෙනම් අපිට අපේ අදහස් චූටිදුවට, චූටිපුතාට ඔයාගේ යම්යම් අදහසසි යම්යම් කාරණාගැෙන ඔයාගේ අම්මට තාත්තර කියන්න නේද. ඔබ කටින් කියීනවගේ සමහරුල්ලට ලියලතිීර නේද. අම්මගේ උපන්දිනි දවසට තතාත්තක උපන්දිනි දවස්සට, ඔබ කලින් කොළ කෑල්ලක ලස්සනට හදලා නැත්තන් කොලේක කාඩ්ඩක උපන්දිනයට සුබ පතල ඔබ කාඩ්ඩෙකක් හදල හොරෙන් තියල තියෙනවා. එක පාටමයාට දකින්න. ඔබේ ආදරය ඔබේ ආදරය මුසූ අදහස ඔබේ අම්මට තාතර ප්‍රකාශක කන්න ක්‍රමයක් ඒක චුටිතු යකද. මෙන් අදහස් ප්‍රකාශකිරීම. ඔබ ලියලා ලේඛනයක් වශෙන් දෙෙනවා. ඔබ ලිපියක් යමනවෝ වෙන්න පුළුව. චෝඩි දුවපපුත එවාල දන්නවා සමහරලාට සමහර දරුවගේ දෙමවපියෝ දුර බැහැරින්වා. තාර්ථහෝ අම්මහෝ දෙන්නම. එතකොට ලිපිහෝමාරු කරගන්නවා විද්‍යුත්ත පැල්හෝමාරු කරගන්නවා. සැපසනී පහල විස්තර දැනගන්න ආසයි ඒ ඔක්කුම ලිය ලටයිප් කරල තමයි අදහස් ප්‍රකාශ කරගන්න. එන්නම් මේ අදහස් ප්‍රකාශ කරන්න වදන් හරමයක් වචන හරමයක් වදන් අර්ථානකූලව සකස් කරන්ඩෝන. වචන කොහෙ කොඉංහරි එහෙමහින් තිබ්බම අදහසෙන් නෑනැකවට දුවපති අල දන්නවනි අපි අර්තාාන්විත වාකයක් හදනව කියන්නේ වදධන් නිමැත්තම් වචචන එමනතම් පද කිසියම් අර්ථයකට පෙළගස්වරු. එතකොට අර්තාානවිත වාකයක්න අදහසක් ෙන. අන්න දැන් දලපුතාලට තියරෙනවා මොකක්දම මේ වදදන් සැකසීම කියලා. එ අපේ පාඩම තමයි අද වදන් සැකසීම මොකඩද චොඩිදුවේපුතේ වදන් සකසන්නේ අදහස් ප්‍රකාශ කරන්න ඔබ ඉගෙනගන්න මේ යිIC විෂය මේ රැස්කරගන්න තොරතුරුත් ඔබ ඔබේ අදහස් වශයෙන් වාරවිභාගයකද ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් ලියනවා එයත් වදන් සැකසීම හ ද සැසීම දිකටම කරග ෑන්න ම මේ උගන්නද වශනොට ලියාගන්න මොදයිනේ හරරි. අපි ඇ පාඩමිස්සර හ වදන් සැකසීම කියන අපි හඳුනගත්තා ඇයි එහෙම කරන්න කියලත් අපි තේරුන් ගත්තා දැන් මේ වදන් විශ්යට අදාලවෙන්නේ කොහොමද කියලා බලමු දේපුේ. මෙය යිCT විශෂයට අදාලවෙන්නේ කොහොමද කියලා අපි තේරුම්ගන්න කලින් අපි චුට්ටක් යම ඉතිහාසට. අතීතේයටයම. මිනිස්සු තමන්ගේ අදහස් ප්‍රකාශ කලේ කොහොමද චෝටි දූලපුතාල්ලගේ මේ පානමට අදාල පිටුවට පොත හැරැව්ුවම අන්‍යතනත් තියන පොඩ්ඩක් ඉතිහාසිටි ිල්ල. මො මේ තව සවිස්තරව මගේ රූප ඉදිරිපත් කිරම්තුළ දරුවන්ට පෙන්වන්නයි යන්නේ. වදන් සැකසීම හරහා අපි වර්තමානයේ අදහස් ප්‍රකාශ කලාාට පුරාතනාතීතේ මිනිස්සු විශේෂන් දඩයම් යුග හිටපු මිනිස්සුන්ට අකුරු වචන තිබුණේ නෑ ලියන්න කියන්න අදහස් ප්‍රකාශ කරන්න. එතකොට කොහොමද දුවේ පුතේ අල් අදහස් ප්‍රකාශ කරේ. අපේ හතශවයිනි දරු මංහි තන්න දැඩමත් මේ යි ගෙන ගන යෙනවා. ඔවුන් ඇඳීම තුලින් චිත්‍ර රූප ඇඳීම තුලින් තමයි අදහස් ප්‍රකාශ කලේ. බලමු. මෙන්නපුතේ වදන සැකසි විතිහාසයට ගියොත් මේ තියෙනෙ. බලන්න මේ ගල්ලෙන් තුළ තිබුණු සිතුුවමක් ඊතලේකින් ඥම් පුද්ගලයෙක් සතකුට ූුවක් හරි ගෝනක් වගේ සතෙක්වෙමිට අදහස් කළ තියෙන වෙන්න ඇඳල තියෙනවා එම සම්පූර් චිත්‍රයෙන් කොටසක් තිබෙන්නේ ඔවුන් විදින වගේ එකක් මෙතනත් තියනවා බලන්නම සතුන්ඉන්නෝ මිනිසුන් ඉන්නවා මේ බලට ඊතල්ල දුනු සමඟ මනුස්සෙකින්වා වගේ පේනවා මෙහෙත් මනුස්සෙක්කින් වගේ පේනවා ඔවුන් වාසය කළ එම යුග මිනිසුන් වාසය කළ ගල් ගුහා ඇතුළි එම බිත්තිවල ඔවුන් චිත්‍ර වශයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කලා පසුකාලී න මේ සඳහ මිනිසුන් යොදාගත්තපුතේ සත්ව හම් තමන් දඩයම් කරගෙන ආහරයට ගන්නා සතුන්ගේ හම් ඇඳුම්වලට ගත්ත වගේම මේවයේ ලියන්න පටන්ගත් ඇත්තටම රූප සංකයේ තඳින්න පටන්ගත්ත. ඊට අමතර ශාක පත්‍රවේල් අරම් මේවයි ලියන්න පටන් ගත්ත. හරණේද එතකොට ශාක පත්‍රවල සත්තුන්ගේ සම්වල ලියන්න පුරුදුනනා මිනිස්සු තර්ම කරේම කලින්ිවගේ අන්ඳින එක. මේ කාලයක් පසුගරගෙන පසුරගෙන නිසර හට එද මිනිස්ක පුරුදුනා තවත්දයක් මෙන්න බලටති. මැටිපුවරු හදලා මැටි අනලා හොඳට මැටිපුවරු හදල ඒ මත යම්යම් චිත්‍ර නිර්මාණය කරා කැටයම් වශයෙන්. නේද. හාරලා අපිගෙන කාවිංස් කියලා හාරලා හදනා නේද. ඊට අමතරව බලන්න ඔවුන් ලීපුවරු මත මේ මැටිපූරු මත රූපනිර්මාණය කරා ලීපුවරු මතත් යම් යම් රූපනිර්මාණය කරා ආධිවාසික මිනිසු පස්ස මේක දියුණ ටැවිල රූපවලින් පස්සේ මිනිස්සු අක්ෂ ක්‍රමයටටආවා අකුරු කියනදේ තමන්ගේ ශිෂ්ඨා චාඩකතු කරගත්තා ඔවුන් දියුණනාා අදහස් ස ඔවුන්ගේ දැනුම වර්ධනය වෙන්න ගත්තම අක්ෂර නිර්මාණය කර ගත්තා තමන්ගේ භාෂාවට අදලෝ ඒ අක්ෂරවලින් වචර නිර්මාණය කරගෙන වචන වශයෙන් මෙ ලියන්න පටන්ගත්තා දුලපු තලදරන ශ්‍රී ලංකාවෙත් ඇත් අතිීරීඳල පුස්කොලපොත්වල අපේ බිහෙත්වට්ටෝරු රජවරුන්ගේසාහාවෙනත් සිද්දුවීම් වැදගත් සිද්ධීන් පිළිබඳසා වැදගත් සන්නස් මේවා ලියල තිබ්බාදුූ ඒපුතේ පුස්කොලපොත්වල. ඔබධරනෝ තල් පත් පදම් කරලාරගැෙන තමයි මේ ඔන් නිර්මාණය කරන මේවා කොල ශාකපත්‍රන. පස්සේ මේක ගොඩක් සඟඳලා මිනිස්සු මේ පැත්තෙන් ගොඩක් හිතුවා හිතලා ලියන්න කියන්නේ කොහෙේද කියලා බලලා ඔන්න මිනිස්සු හදාගත්තා කඩදාසි සහිත පොත් මේ තියෙන්නේ පැරණි පොතක් එවැනි මේ තිර නූතනය නවීනයට හුවෙන පොත් බලන පැරණි පොත්වල තින්ත තැවරූ පිහාටුවකින් තමමායි අකරුල් ලියන්න. ඇ දපුතේ ඔබට අදහසක්කා කොහොමද මනිස්සුගේ අදහස් ප්‍රකාශ කිරීම වවර්තමානය දක්වා ඒව ගලාගෙන ආවේ. අක්ෂරභවට පත්වනාට පස්සේ මිනිස්සුන්ට තවදුරටත් ඔවුන්ගේ අවශ්‍යතාවයන්සා ආශාවන් අතර වනේ නැහැ. මොකක් දීළඟටගේ මිනිස්සුන්ට ඕන වුනාා තමන් මේ ල්ලියන දේවල් තම මේ අන්ඳන දේවල් එක්ක තැනක ඇඳපු එකක් තවතැනකට මුද්‍රණය කරගන්න. ඕ එක කොලේ කන්නන නැත්තම් ගල්පූරු කැන්දම මේක තවතැනකට තව පිටපත් කිහිපයක් මුද්‍රණය කර ගන්න ඕෝල එම ලියවිල්ලකින් හෝ චිත්‍රයක පිටපත් කිහිපයක් මුද්‍රණය කියන අදහ සොල්ුව ටාවවුම නිසු මේකට උත්සාහ කර මේ බලන්න මුල් කාලයේ වදන් මුද්‍රණය සඳහා මේ වගේ ලීපුවරු එහෙම නැත්තං මේ වගේ මැටිපූරු පාවිච්ච කර සහ ගල්පුවරු ලීක් මත අදාළ රූප හෝ අක්ෂද අකුුණුනම්පුතේ සටහන් කරන්න අනෙක් පසහරෝලා. චුටක් හිතන්න පාරදහවන වන ඇම්බියලන්ස් රතවල ඉස්රහින් ඇම්බියලන්ස් කියෙන නමඟ හලතියනෙ කොහොමද වමදකුණ මාරු කරලා. ඇයි ඉදිරියෙන් යන වාහනයක පැතිකන්නාඩියෙන් බලද්දි මේ පැත්තමාරු වෙලා පේන නිසා අත්තාමයි. අකුරු පැත්තමාරු කරල්ලා වාහනි සටහන් කරාම, ඉදරිණයන වාහානයේ පැතිකන්නාආඩියෙන් බැලුවම හරි පැත්තට කියවන්න පහසුවට ඇම්බියලන්ස් කියලා පේනවා. ආ්‍ය ක්‍රමයට තමයිබුතේ මේ වගේ අච්චු හදාගන්නකට ඔවුන් පැත්ත මාරු කරල තමයි හදාගන්න. ඊට පස්ස එ කොලයක් හෝ සත්ව හමක් මත හෝ එැ රිද්දක් මත හෝ සටහන් කරනකට හරි පැත්තර සටහන් වෙනවා තිින්ත භාවිතා කරලා ඒවැනි ආකාරයෙන් මුද්‍රණය සඳහා අතීතේ පාච්චි කර මේ තියෙන්නේ මැටිපූරු කිහිපයක් මටිපපුරු හතරක් තින බලන්න මෙවා පැරණී නිසා කැඩිලා මේවැ අකුරු සටහන් කලති නො පිරෙන්න්නම මෙවා මෙහෙමම තවත් තලයක මෙහහි මත්හදින් තෙර පෙන සල සලා මුද්‍රණ කටින තම් ප්‍රින්ටන් වැඩ කරගන්න පුුව. මෙතර තියෙන්ෙනම ඩඒවගේම ගල් පූරුලත් මේ වැඩියවුන් කර. හමද මෙහම කරන්න මනිසු අලුත්තලුත් කරම වඩ ගුණත්වේ නිහල මුද්‍රරණ කාරයක් සඳහා. එතකොට දුවපුතේ යාල මහන්සිල හැදවා මෙන්න මේවාගේ මුද්‍රණ යන්ත්‍රයක්. මේක තම ඇත්තරම ලෝක පලමුූම මුද්‍රණ යන්ත්‍රයක් වශයෙන් සලකනය යන්ත්‍රයක් මේ ඇත්තව චායරූපයක් තිබෙන්නේ. මෙහි තිබෙන්වා කොටසක් මෙම කරකවුණට පහලට තදවෙනවා මෙහි තිබෙන පලේට් එක තදවනාාම අකුරු. මු්‍රණ වවා ඒ ආකාරයම ආකෘතියක් තමයි මේ තියන මේ අදන ලද චිත්‍රයක් මෙත් වදන් මුද්‍රණය සඳහා නැත්ත මුද්‍රණ කටයුතු සඳහා අතීතයේ පාවිච්චි කළ මුද්‍රණ යන්ත්‍ර ඔබේ නිවසේ පාසලි ඇති බොතේ ලස්සන ස්මාර්ට් පින්ටස්නි ඒවත් එෙක් බැලූ මෙ කොයිතරන විශාල ඕ මිනිසේක්ගේ උසර මිසකට වඩා උසයි මේ අන්ත්‍රයේ බැලිවල්මට පැහැදිනය හොඳ එහෙනං චෝඩිදුවපුතේ මිනිස්සු වදන් සැකසීම අදහස් ප්‍රකාශ කිරීම සඳහා වදන් සැකසීම ඉදිට අරගෙන ගියා මේක පරිින්ට කරගන්න මුද්‍රණය කරගන්න ඉදිරියට අරගෙන ගිය. ඒ අනහු තමයි මෙවැනි මුද්‍රණයන්ත්‍ර බිහිවුණේ පසුක් හාලීනව මේ සඳහා පාවිශ්ච කරා විශෂයන් අප කතා කරනේ වදන් ගැන චිත්‍ර ගැන නෙවෙයි ත්‍ර වදන් සැකසීම තුලදී මෙන්න නිර්මාණය කලා යතුරු ලියනේ කියන යන්ත්‍රය. මෙම අකුරු සහිත යතුරු වේගෙන් ඔබන කොට ඊට අදාලා හෙට්ඩ ගගහිලම පිටුවේ මේ කොලේ වදිනවා මෙන්න මෙහෙම කාබ්ඩ් පටියයක්ක් තියන ඔබට පේනව රතු සහ කලු මිස්ට්‍ර කාබන්ඩ් පටිය මේ පැත්තික් මේ පැත්තිෙෙන්ම කැරකෙන ද පැත්තට ඒ අනුව කාබන්ඩ් පටියද මෙහම අප පහෝ මාරුව නොම හෙට දෙෙනවා අපපවොම් හෙටදෙනවා. ඒ අනුව මේ අකුරක් ඔබන කොට පුතේ තරම කියෙන් ඔබන්න ඕන ඊට අදාළ කොක්කක් වගේ තිරග කිලමින් වේගෙන් වැදුනම ඒ කෙලවරේ තියෙනවා මේ ඔබන අකුරට අදාල් අකුර උද්දහරෑ කොශයෙන් මේ ජී අකුර හයිෙන් එබුවොත් ඊට අදාළ කම්බිය කෙලවර ජී අකර තියෙනවා ය වේගෙන් ඉහිල්ල වදවා මේ රිබන් එක රිබන් එකේ තිබන කාබන්ටික ආදැමට ේර නේ මොකද දෙන පුදේ රිබන්ටිගේ න රිබ් එකෙ තිර කාබන්ටිෙන් වදිනව කොලේට අකුර. සැරට වදින් න ටොක් ටක්් ටොක් කාල කොට්ටෝරුවක් එකටුගේ හයිියෙන් වදන් දෝන. ඔයා චටයන්ංගිලිවලින් ක හිමින්න ටයි් කරන්න බැහැ වර්තමානය ඇතු පුරුවක් නැත්තන් කියීබෝඩ්ක බිටේ පාච්චින වගටනම් පාච්ි කරන බහැ ට ොක් හයිියෙන්ක ප්‍රෙස් කරන්න ෝට තරමක් මහන්සි වැඩක් ගොඩක්ලා ටයිප් කරන්න. පස්සෙ පස්ස සංවරදිරවනා පොටඩ්ඩක් බරගතිය තදගතිය අඩුවන්න. එයින් විශාලතම වරධනයක් සිද්ධ වුණනාාපුොතේ ඉලෙක්ට්‍රොනනික් මේ විදිට ඉලෙක්ට්‍රෝනික්ටයිස් නිර්මාණය වුණ විද්‍යුත් විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන එතකොට අපි දැන් කීබෝඩ්ඩගේ පාවිච්චි කරන වගේ කබෝඩ් එකක් තබයි මේ තියෙන් බොහොම සැමෙන් ටයි් කරන්න පුළුවන් ඒටයි් කරනක්කො මෙතරින් තිබෙන කොලේ ප්‍රීන්ට්‍රෙනවා ඒ මොහතේම පස්සෙපතේ මේ විද්‍යුත් ටයිපයිටස් මිලෙක්ට්‍රනනික්් නැත්තං යිල්ේ‍රක් ටයිරටස් පුංචි චූඩ ඩිස්පලේක් එක්කත් ආවා එහ මේ අකුරු සීයක් වනහ ගැසර ටයිප් කළ ලෝඩ් කළ දෙයාගෙන ඊට පස විධානයක් දුුණ මේක කොලිපීන්ටවා ඇයිහෙමාවේ වැරද්දක් කොුණොත් හදහත ටයි් කරන්න චූඩි දුලපුතාලා දන්නවා මේ ටයිප්රයිටේ වගේම මීටත්තඩා මෙන්න මේ ටයිපරයිටේ වැරැද්දක් වුණොත්ඒ එක බ ර්තාමානක අබුට පාච්ච කරනගේ ෂණනිකව එක හදන්න බැහැ. ටිපෙක්ස් කියන මකණ දරපාච්චි කළ මකලා හරියටම කොලේ නැවතත් ඒ ගාන්ට සීරුම්හරු කළ තියලා මෙ හරි දුස්කරඩක් ආපහෝ යකුටයිප් කරන්න ඕන අකුරක් වැරදුනත් තේවුණනේද එනිසා හැකියාව මාන හැකියාව කියනක චඩ දූපතිය හොර මත්තියා ගන්න ඉත්තාවාම හොඳට වර්ධනය වෙලා තමයි මෙක ටයිප කරනෙනෙක් ටයිප් කරන්නේ වර්තමානය වගේ හරිම නිදස්ත්වයක්න ඇවැරදුන තික්මට හදාග නන්්ඩු කරන්න අ මේ ගෙනගන්න හොදේයි කම්පටේ වගේ වේග මේකයි බිසිදුවන වැරදි හදාගන්න මාර්ගය හ හොදයි පහසුවෙන් කරන්න බෑ මෙනපුත ඊට බස්සේ වදන් මුද්‍රණය සඳහා ආව මොකද පුතේ නිර්මාණය වෙලා ආවා ඉලෙක්ට්‍රෝනිික යතුරුලියලා ටයි පස්ස මෙයින් ඔබ්බට ගිහිල්ල මේ කාරය සඳහා පරිගන්නක සහ මුද්‍රණයන්ත්‍ර භාවිත කරා. භාවිත කරමින් ඉන්නවා. එකනෙකට වෙන ස්විශාල ප්‍රමාණයක වපසරියක විහිුණු. එකිනකට වෙනස් බොහෝ මුද්‍රණයන්ත්‍ර වර්තමානිතිය. පරීගන්නක හරහා තමයි ඒව ක්‍රියාත්මක කරන්නේ. දැන් චූටිදූලපු තාල දන්න ඇයි අපි CT විෂය ඇතුළ මේ වදන් සැකසීම කියලා මාස්තෘකාවක් කතා කරන්න පටන් ගත්ති කියලා. ආඩම ආරම්භෙ තිබුණට වඩා ඔබට යම් පැහැදිලි අවබෝධයක් දැන්තියනෝ මොකක්ද මේ වදන් සැකසීම. ඇම මේ වර්ඩ් පොසෙසින් ගැන අපි කතාහ කරන්නේ අයිසිතිීවල ඔ පරිගන්නක පාවිච්චි කල්ලා අපේ අදහස් ප්‍රකාශ කරන්න බොහොම ගුණත්වෙන් ඉහල වදන් සැකසීමක් සිදු කරන්න තමයි අපි මේ සෝදානම් වෙන්නේ ඒ කොහොමද කරන්නේ කියලා චෝටි දූලපුතාට උගන්වන්න තමයි කියල දෙන්න තමයි. මඟ පෙන්වන්න තමයි මං මෙවු සහලන්නේ හොඳයි ඔබට පාඩමවිතා හොන්සින් තේරුණා අප අ මුදුවේ පුතේ පාඩම ඉදිරියට ඔබට මාස්ටුක අවක්හම්බෙනෝ පරිගණකය භාවිතයෙන් වදන් සැකසීම චූඩි දුවේ පුතේ බට ආපසර යමු ඔබබට මූල් කාලය හමුණු මෙවැෙනේ ටයි් රයි්ර එකක් ගත්ලොත් මෙහි වදන් සකසන්න නැත්තන් මේ තුළ ලේකනයක් හදන්න හනමං කෙටියෙන් කියනවා යම් ලේකනයක් ටයි් කරන්න මේ උපපාන්ග තිබනම ඇති විශේෂිත අතර මැදියෙක් නෑ ඇයි හයිෙන් එබම එක කියකක් ෂොට්ට එකක් ගිහිල්ලවාදින කොලේට අ ංහහිමක තේරු හද ොට් එකක් හිල මෙහම වදින කොකාගේ බ එකගේ කාබන් තියෙනවා කාබන එකත් ති රිිබණ එකට මෙිහිම වැදුම හැ පැත්තිෙන් අකරවනවා සැරට කොලේ ඉසාල් කොලවල පැත්තවමම් ප්‍රීන් කරන්න බෑපොතය එක පැත්තයි සාමෙන් ටයිප් කරනකට ගන්න හරණේද හොඳයි එකසරේ කොල දෙක් ටයි් කරගන්න ඔන්නන් මේ කොලට හැ පැත්තිෙන් වලදන්න කාබන් කොල කාබන් කොල ඇතිලෙ එකට හැ පැත්තිෙන් තවස්ුදු ොලක් තියවා කොල දෙක් විතර තමයි එකකරට ගන්න පුුවන් තුන්වනි එකක් ගන්නක ඒක ගොඩක් පැහය අඩුවෙනවා ටිකක් ඔබන්න නොම එක හරි අමාරුයි හොදයි මම කියාගෙන අඇබුතේ මෙවැනි මැනුව ලබිට ක මැනුවල් කියලා අත්යුරු අතින්ම ක්‍රියාත්මගෙන කිසිම සස්වයංක්‍රිය බවක් නැහැ හැම්ම දෙයක්ම අතින් ක්‍රියාත්ම කරවන්න ඕ මෙවැනි ටයිරයිර්ස්වල ටයිර උපාංගය කාබන් රිබ එක ඇරුණම ප්‍රින්ටවන්න වෙන කිසිම අරමැදියෙක් නැ නමුත් පරිගණක එක කතා කරද්දී මේ සිද්ධිය වෙනස් වෙනදයකුතේ මොකක් ගැන දමන් මේ කියන්නේ යන්නේ වදන් සැකසීම හෙවත් ලේඛන සැකසීමේදී හිතන්න න අපේගාව තියනවා පරිගණකයක් හිතන් මෙන්න මගේ ගාව තියෙනවා ඩෙක්ස්ටෝප් පරිගනකයක් මං දලවශයෙන් ඩක්ස්ටෝප් පරිගනකයක් අඳීනවා මොල්ට එක තියෙනවා හරි මෙ කීබෝඩ් එක තියෙනවා මෙන්න මේ රි මවසකත් තිවා මම රැහැන් අදීන්න ය නෑපති මේ සංකීණ නිස මේ පරිගැනකය භාවිතයෙන් අපට යම් ලේඛනයක් වදන් සැකසීමක් කරන්න ඕන්නන් අපි මේ පරිගන්නගේ දෘඩ කොටස් නැත්තන් දෘඩාංග කොටස් පාවිච්චි කල්ල විතරක් මේ වැඩේ කරන්න බැහැ. කලින් පෙන්වා යතුර ලියන එහෙම කරන්න පුළුව දෘඩාංග කොටස් සිතර යෙනෙ. එතකොට මෙයාහරහා මට මෙහෙම ලේඛනයක් හදාගන්න ඕනනා. ඉතන්න දුවපු එැිනීමම ලේඛනයක් කියලා. මෙ ේකනයක් නැත්තල් ේකන හිපයක් තියෙන මට මෙවිනි ලේඛනයක් නිර්මාණය කරග්ඩ ඕනං මට ඕන මෙවිනි ලේඛනයක් හදා තෘඩාංග කොටස් පමණක් පාවිච්චි කළල මේ වැඩේ කරන්න පුළුවන්ද දුවපුතේ බෑ දැ රිගණකේ ගැන හොඳට ගෙනගත්ත හතශවීනිය චුඩ දුදලපුතාල දන්නවා. මේ වැඩේ එහෙම කරන්න බෑ. මේවැඩේ මේ වැඩේ කරවන යම් මුෘදුකාංගයක් තියෙන්න්න ඕන. දැන් තේරුණාද. ඔවු දෘඩාංග කොටස් මෙහේවලා මෙවැනි ලේඛනයක් සකස් කරන මෘදුකාංගයක් තියෙන්න්න ඕන පුතේ. ඔවු එවැනි මෘදුකාංගයක් තිබුණු තමයි මේ වැඩේ කරන්න පුළුවන්. මං මේට කෙනකෙටිය පුතේ සොෆවයා කියන. අන්න දුවේපුතේ සොෆ්ටය එකක් තිබුණොත් අපට ඉතාම ලේසියෙන් පුළුවන් පරිගන්නකේ පාවිච්චි කරලා ලේකනයක් හදාගන්න. පැහැදිරිිනේද මේ ලේකන සකස්කිරම වදන් සැකසීමක් වචනහරමයක්. හොඳයි ඒනම් පුුතේ පරිගණක භාවිතයෙන් වදන් සැකසීමක් කරන්්ඩ වරණන් අපේ චූටි දූලපුතාල දන්නවා අපේ ගාව ඒකට තියෙන් ඕන පරිගණකයක් සහ ඒ තුළ සොෆටයා තියෙන්ට ඕන හල් කුමනාකාරය සොෆටයද වදන් සැකසීම සඳහාම නිර්මාණය කළ සොෆ්ටයා නැත්ත ලුදුකාංග අපට තියෙන් ඕන උදහර ප ස්සරහ ටිගෙන ගනිීම. හොඳයි අපි අම්පුුතේ පාඩම ස්සරහට. වදන් සැකසීමේ ඉතිහාසේ දෙස බැලුවම චෝට දුවේපුතේ ලෝකෙ පලමු වදන් සැකසීමේ මුරුදුකාන්ගේ තමයි මෙන්න මේ පින්තූරයෙන් පෙන්වන්නේ මේ එහි වෙළඳලකුණ එහි නම වර්ඩ ස්ටා. ඔබට පේ නව වර්ඩ් ස්ටාක්න නම මැදින් තියෙන මෙන්න එහි වෙළඳල්ලකුණ. ඔබ අන්ත්‍රජාලිගලි එක සොයාගන්නපුොළ මාත් අන්ත්‍රජාලය හොල බැලවා මොක්ද ලොව පලමු දන් සකසුම් රදුකාන්ගේ කියල චුඩ දුල්ලපුතාට උ ගන්න කලින් මට හිතු එක කියල දෙන්න ඕන කියලා. ඒනිසාම්මන් ඒකොට සත් හොයලවෙන්න පෙන්වා. ඔබේ පොතෙත් තිබෙනවමේ ගැන. ඕ ඇල ගැයිසිට පෙළපොතරගෙන බල නෙහිත් මේ රූපයත් එක්කම ලොව පලමු වදන් සැකසිීමම් රෘදුකාන්ගේ තනතියෙන. හොන්දයිදපුත එහෙනම් අපි යමු පාට මස්සරහට වදන් සැසිමී තිහාසත් එක් දැන් අපි යනවා විවිධ වදන් සැකසීමය රෘුදුකාංග දැක්කලා එයාලව අඳුරගන්න ඔබ ස්කෝලෙකට අලුතෙන් ගියාම නැත්තම් පන්තික ගියාම කොහෙර තැකට ගියම අලුතෙන් හමුව එෙන අය විවිධ යහළුවෝ දැක හඳුනගන්නවා ඇසුරු කරන්න නේද එන අපි වදන් සැක සුම්රදුකාන්ගත් ඒවාගේ දැකලා බලල මුලින් එහි වෙළඳ ලකුණ හඳුන ගෙන කම් මූුණ බල යාලුව අඳුරගන්න වගේ වෙළඳ ලකුණෙන් අපි බලමුපුතෙ මේ ට්‍රේඩ් මාර්ක්ස් වලින් මේ අය කෞද්ද කියලා ඇයි අපි මෙයාල වන්ඳුර ගන්නේ. හතේ චුඩි දූලපුතාල මේ වදුුරගන්නේ ඇයි මෙයාලවපි හදිසියේ අපේ පරිගනකේ වෙනත් පරිගනකේක පාසලේද ඔබ කෙදිනකෝ රැකියාවක් එමත් ව්‍යාපෘතිී ගොඩකරන කාලෙක ඔබට මේ මොකක්හෝ මුදුකාංගයක් එක වැඩ කරන්න සිද්ධරයි. එනිසාම සෑම රුදුකාංගයක් ගැනම දල්ලා අදහසක් ඔබගාවතියෙන් දෝන. එක් මුදුකාංගයක් ගැන හොඳින් ඉගෙනගත්තම අනෙක් රුදුකාංග ඒවයින් ගොඩාක් වෙනස්වෙන් නෑ ොඩිදුවපුතේ යවෙන්නේ පයවාසිය එකනෙකට වෙනස් කියල කියන්න පුළුවන් වදන්සැකසුරුදු කාංග ම මෙතන කිහිපයක් පෙළගස්වල තිෙන අටක් පෙළගස්වල තියෙනවා මේවපුතේ එකේක සමාගම් යම්ය වෙනස්කම් සහිතව නිර්මාණය කරාට මෙහි බොහෝ කොටස් එකම ආකෘතියට තියෙන් එනිසා එක් වදන් සැකසුම් රුදුකාංගයක් ඉතාම හොඳින් පුහුණු උනාම අනෙක්වදන් සැකසුම් මුෘදුකාංග තනියම තේරුන් අරගෙන වැඩ කරන්න පුළුවන් මීකතමයි ඇත්ත. එනි සාපි මේ පාඩම තුළ චෝඩි දූලපුතාලට මේ විශේ තුළත් මඟ පෙන්නීම කරනවා මෙවැනි මුදුකාංග කිහිපයක් ගැන ඔබ එයින් අදහස් වෙන්නේ චෝඩ දුවපපුතේ එම මුෘදුකාන්ගේ පමණක් නිකම් මේ කටපාඩන්කරා ගත්ත වගේ හිම පාවිච්චි කර එපා ඒ දැනුම මනසට අරගන්න ඊට සමාන වෙනත් සමාගම්වලින් හදපු පාර්ශවලින් හදපු වෙනත් මුලදුකාංගත් පාවිච්ච ගන්න උත්සාසගන්න. හොඳයි හෙනපුතේ අපි අමු විවිධ වදන් සැකසීමේ මුළලදු කාංග මොනවාද කියලා අඳුනගන්න. කෙලවරේ මඉන්න කෙනා නං ඔබ අඳුනනවා මට විශ්වාසයි මේන කෞදපුතේ මක Microsoftොෆ් සමාගම විසින් නිර්මාණය ක ලද මක Microsoft් ෆිස් කොලෙක්ෂ එක ඇතුල තියෙන මයික Microsoftෝ වඩ් කියන බරදුකාන්ගේ. මම කෙටියෙන් ලිය නොපුුතේ මෙතන MMSහල් ඊළඟට අපටන්න මෙන්න මෙයා හවදපතේ මේ තමයි Open Officeෆිස් ර එක ම මෙහෙම ලිය නොපතේ Open ෆර මගේ සම්පර් නම්ම ලිව තරමක්කට කලුත් නිසා මයිකරෝස්ප් වර්ඩ් කියෙන් නමනම් ඔබට තරමක් හොරු ඇද ම මෙිහි නම්මනන් ලියන්න ව නෑපපුතේ මේ තියෙන කොරල් වර්ඩ් පෆෙක්් කොරල් සමාගම විසින් හඳුල දෙේපු වර්ඩ් පර්ෆෙක්් කිෙන මතුකාන්ඩ මෙතන් දිවන් ඔලට යම කියල දෙන්න ඕට චුඩිතුෙපුුතේ ඒක තමයි ඔයාල්තමන් කලින් කිව්වා සමහර රදුකාංග තියෙනවා ඒ චිත්‍රක වැඩ ග්‍රෆික් වැඩත් කරන්න පුළුවන් ඒවාගේම වදන සැකසීමත් කරන්න පුළුවවා. කොරල් සමාගමම තිය ඔපුතේ කොරල් රෝ කියලා සොටක එක ඇත්තන හදල් තියන්නේ ග්‍රෆික්ස් වැඩවඩ ඒකම පාවිච්චි කර ලපුතේ වදන සැකසීමම් කරන්න පුළුවන් පැහැදි නද ඔන්නොක තෑම පොඩ්ඩක් අමතර අදහසක් වශයෙන් දෙන්නෙම කදබුද සෝටයක කොරල් දෝ ක පෞච් කළවදන් සැකසේ ව ප්‍රසි කාරර්යන් කරගන්න පුළුව ර් ප්‍රසන් ්ටහක කරගන්න වැඩ බෝප ප්‍රමාණය කරගන්න පුළවා හනද ඒවාගේ මේ එක ග්‍රික් ටයක් චිත්‍ර ගොට තමයි කරන්න ෂේප්ස් ලයින් සරගෙන අපි සම්පූර්ම ඩිසයින් කරවැඩ කරන්න හොඳයි මේ කොරල් ර් පෆෙක්් දකව මාම මේ මතක් වෙලා ඔබටගෙන මතක් කරයා පව් ඊට පස්ස අපට ඉන්න ොපොතේ සෝ හෝ ඩොක්ස් කියන්න මේක නමපතේ Zෝහෝ ඩොක්ස් ඒහි නමලියන් අවශන ඔට පේනව තියනවා පල් හැට ගයා මේකෙල් ඉවෙතර තිනපතේ සොෆට් මේක ්‍රී ෆිස් කියලා මේක නමපතේ Soොෆ්ට් මේක ්‍රී ඔෆිස් මේ ෆ්‍රී ෆිස් කියන කලෙක්ෂන් එක ඇතුළේ මේ මයික Microsoftෝ කලෙක්ෂන් එකක් තියනවවා ඉන් එකක් තමයි වඩ ඒ වගේ මේෝ මේක ්‍රී ෆිස් ඇතුළේ තියෙන ඔපුතේ මේ එකතුවේ මේ ගොන්න තුළ තියෙනවා පසි නැත්තම් වදන් සැසුම්ම දුකාන්ගේයෙකුත් හරණයද අපට තවක් කෙන කම නොමයා මේ වෙනදල කුණන තිගෙන පතේ Google සමාගමේ ඩොීමන්ුව තර මේකට කියනපුතේ Google Doො කියලා Google සමාගම අපට දෙනවා ඔන් Onlineයින් ඒ කියන චුරිදුකපුතේ ඒක මෙහමයි මේ මරුදු කාන්ගය විශේෂයි මේ අනිත් ඔක්කෝ මරදුකාංගවලට වඩා ඇයි චට දුවපුතය මෙයා විශේෂවෙන් ඔවු මෙයා විශේෂවෙන් හේතුවක් තියෙනවා ඒ නිසා ම මෙයා වරතු පැහැෙන් මෙන්න මෙහෙම කොටු කරනවා. මේ මෘදුකාන්ගේ Googleූගල් ඩෝක්ස් කෙන මුදුකාගේ ඔබට පාවිච්චි කර අවශ්‍යනං ඔබ මේ මෘදුකාන්ගේ පරිගනති ස්ථාපනය කරගන්න ඕනේ නෑ සාමාන්‍යය නම්පුතේ මුෘුදුකාංග පරිගන්න කොල ස්ථාපනය කලනේ වැඩ කරන්නේ ඉස්ටෝල් කරලන හැබැයි Google Docs කියන මුදුකාන්ගේ පාවිච්චි කරන්න නං මේක ඉස්ටෝල් කරන්නවශ්‍යෙන් නැ හැ අපිට කරන්න අවශ්‍ය එකමඳය මොකක්ද අන්තර්ජල සබන්තාවයක් තියෙන් දන. ඔබට අන්තර්ජාලය සබන්තාවයක් තියෙනවනම්. කිසිදු වදන් සැකසීමේ මෘදුකාංගයක් ඔබේ පරිගනකේ නැතත්. ඔබට පුළුවන් අන්තර්ජාලය හර Google, වෙබඩවිට ගිහිල්ල ඇත්තමකුව Google searchචජන එකර ගිහිල්ලා Google Appතේෝ ඒ කියන්නේ Google සමාගම හඳනල දේපු බෘදුකාංග ගොන්නක් එකතුවක්ලක්ෂන් එකක් ති App ිස් යෙදුම් නැත්තං මරුදුකාංග අන්නේ තුළ තියෙන ඔබතේ Google Docs කියලා බෘදුකාංග එක සිලෙ කරාම ඔබට වදන් සැකසුම් රෘදුකාංගයක් ලැබෙන ඔබේ පරිගනකෙද මේක තියෙන්නේ නැහැ අන්තර්ජාලය හරහා ඔබ ඔන්ලයින් පාවිච්ච කරන්නේ. මාර්ගගතව මේක පාවිච්චි කරන්න. එනිසා මෙන්න මෙයා අනි හැමෝටම් වඩා වෙනස් වෙනවා. පැහැදිරිනේබුතේ හරි එතකොට Google Docs තියෙනවා Google කල් කියලතියෙනවා මේ වගේ සමුහුවෙන් මේ Google Doොක්ස් කියන දුකාන්ගේ තමයිබුතේ වදන් සැකසීමේ කාර් සඳහස් සකස් කරලා තියෙන. මෙෝ පාවිච්චි කළ බලන්න අන්තර්ජල සබන්තාවය සහිතව ඔබේ පාසලද ගුරතුමාගේ ගුරතුමගේ ැදිහත්වීම මඟ පෙන්නීම මත ගෙදරද අම්මතාර්ථකගේ අයියක්ක්කගේ මැදිහත්වී මත මෙව කරල බලන්න. හොඳ වැඩි හිටිය එක් උදව්වරගෙන මෙ කරල බලන්න. හොඳයි තව අපට හමුගෙන බතේ තවක් කෙනෙක් මේ තියෙන පුතේ මේකට කියනවා අපි සිම්පල් අන්නේ අයි work ලා අයිවර් පේජ මේක භාවිත වෙන්න පුතේ appleල් පරිගන්නක වල appleල් පරිගන්නක appleල් මැක්් ඔස් එකක දාවනය වෙන්නේඇල් පරිගන්නක සඳහා මේ මයිකරසෝ වඩ වගේ මෙවැනි මුදුකාංග පාවිච්චි වෙන්න නැහැ එයාල ඒ වෙනුවෙන් සකස්කළ වදන් සැකසුම් ලුදුකාගේ තමයියිවර් පේජස් කිය කිය සිපල් අයිකුර හඳින් මතකත බාගන්න Apple පරිගණක ශේත්‍රය තුළ නිතරම ඔවුන්ගේ නිෂ්පාදනය නවන්ගේ මුදුකාංගසා වෙනත් දුෘඩාංග නිෂ්පාදනය සඳ ඔවුන් යොදන නමක් ඔවුන් නම් යොදන යොදන අකුරක් ඇත්තටම iPoඩpadඩ මේ ඉදිරි පෞච්ච කරනහරි. කෙලවරේම තියනබොතේ මේ තියෙන්නේලබ ofෆස් ලිබේ ෆිස් කොලෙක්ෂණ එක ඇතුළේ තියනෙන මංමිතර පොඩක් වෙන් කරන්න චෝටි දලපුතාට සමහට මේ දෙක ගැටීමක් වෙන්න පුොළුවන්ෙන් කරන්න හරි මේ තියෙන දුවපුුතේ ලිබේ ෆිස් කලෙක්ෂන් එක වදන් සැකසුම් රුදුකාන්ගේ හොඳයි චෝටි දූලපුතාට මංහෙනං විවිධ වදන් සැකසුම් රුදුකාංග අටක් කිවීමම දැ දලපුතාලි තන්න්නපා ආටක් තමයි ඇති ලෝක අපනෑ විශාල ප්‍රමාණයක් තිනන්්‍රරජාඩියුතුවාට ඩ තරම් බලාගන්න පුළුවන් ඩිෆ් වර්ඩ ප්‍රෝසෙසි සයා ඩිෆ වර්ඩ පෝසිසින් සෝෆයහ කියලා සර්ච් කරන්න ලොකු ලයිස්තු බලාගන්න පුළුවන්හරනේද හොඳයි එකේ බඩි වල ගිහිම් බල කිහිපේකට මෙන්නම ලැස්තුවක් කියලදඋන්නා මේවා නිතර පාච්චර තරමක් ජනප්‍රියම මට්ටමේ තිබෙන වදන් සැකසුම් රුදුකාංග. හොඳයි අපි හෙනං පාඩමිස්සර හටයමු. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා වදන් සැකසීමේ රෘදුකාංග භාවිතෙන් අපට අත්පත් කරගන්න පුළන් වාසිම නෝද කිය. මෙන්න මේ කොටස ඉතාම වැදගත්. මේ කරුණු දොළහා අපට නොකයා කියන්නේ අපි වදන් සැකසු මුරුදුකාංග පාවිච්චි කරන්නේ පරිගණකයක් සමග අපේ ලේකන කරණය සඳහා කොලයක් අරගෙන ලේකනයක් අතින් හදාග නැතුව කොහැරි ආතනකට වන ලිපියක් අතිල්ලියන්න පුලුවන් ඒෆෝ කොල රගෙන ඇතහා ්ෂි් එකක් කරන්න අප නොමොකක් හරි තැනකට බාර දෙන්න තියෙන ඉල්ලීමක් දැනුන්දීමක් ඕනමදයක් කකට පුළල්න් ලෙට එකක හදාගන්න ඉවිදියට එහෙම තියද්දි. ඒක්‍රමේ කොලයක් ගත ලියව හරි පහස වන කෙ කෙනෙකුට කියන්න පොල නොම ඕන භාාවක පිියනො. ඒක්‍රමය තියෙද්ද ඇයි අපි පරිගණකයක් පාවිච්චි කරලා වදන් සක සුම්රුදුකාන්ගයක් පාවිච්චි කරලා ඇයි අපි ලේඛන කරනයක් කරන්න උත්සාහගන්නේ. ඒකට හේතු ඒකට උත්තර තමයි මේ කරුණු දොළහා. පැහැදිරිනයති මේ කරුණු දොළහා සැල්ලකිල්ලෙෙන් අපි, තේරුම් අරගෙනන අප මනසටකතු කර ගනිීම. මෙතන ඔබට කියනවා ඇයි ඔබ පරගන්නය හරහා වර්් ප්‍රසිසින් සෝ එක කරහා ලේකන සකස්කලි දේ කියලා. හොඳයි පළමු එක. පහසු බාව මං මුලින් මෙතේ දී ගැබුරෙන් කියල්දන්න ය නෑ කරුණු දොලහම සරලෝට හඳුනවාදන විතරයි වදන සැවක් සැකසීම රුදුකාංග භාවිතයෙන් ලේකනනා දනකොට එක පහසු ඉ. එක. මැනුව ්‍රමට ොලාරග ලකන හදරට මේක පහසුයිලෝ දැමි කතා තේරුම් ගන්න මංම කරනු දොළහම චටි දොලපුතාලට තේරුම් කල දෙන්නේ සාමාන්‍ය මැනුවල් ක්‍රමේ කියන කොළයක් අරගෙන ලේකන හදන ක්‍රමයට එක්ක සාපේක්ෂව කියන්න තෙරුණා සාමන කොලේක අපි ලේකන සකස් කරනවා අන්නේ ක්‍රමයට සාපේක්ෂව පරිගන ර් හ ේ හැද දක් හදුව. හද ලබෙන වාසසි කල ම ං සන්ධ නාත්මක කියල් දෙන්නේ යන්නු එයනුව කියන පහසුයිල් ට ඩ මේ පහසු යිල. ඕහ ඇත්ත හරම හස කාල ඉතිරි වෙනවලු වේගො බොඩස කා ිතර වෙනවා. දිිකුකාලි නව ගත්තුම් පරිවේ ඩුු කොලයක් කරගෙන අතිල් ලියලා ේඛනයක් හදනට වඩා නේද මිලාදිික පරිගනකයක් කරහා දොකිිමට කදනක පිරිවෑඩ යිලු බලමිසරට. ලේඛන කරනේ කාරක්ෂමතාවය සහ පළදායිතාවය ඉහල්ල වීම ලසල්මචන් දෙක මොකදපත කාරයක්ක්ෂමතාවය මකදද මේ කාරයක්ෂමතය සහ පලදාහිතාවය මේවිහලයි නොම මං කියල දෙන්න මොකද දුවපපුතේ කාරයක්ක්ෂමතාවක නේ මොකක්ද පලදාායිතාවක යෙට පස්වනක අක්ෂරහා ව්‍යාකරන දෝෂිතාවමීම දෙකන හරිවන්න ොනේ පිට ියන්න ගේම සිංහල ලිවුවවත් අපේ ම ව භාාවෙන් සිංහලෝ දෙමලව ඕන භාය ලිවත් අක්ෂණ වැරදියනවා. ව්‍යියාකරන වැරදිහිනවා. අන්න ඒකට ලොක සපෝට් එකක් තියෙනවන හරිවටින නේද. බලමු. ලේකන සංස්කරන නිතා පහසුවිල. සංස්කන නය කරන. හදපු ලේඛනයක් වෙනස්කරනක පහසුයිලෝ. ඉහෙල ගුණත්වය ගුණත්වය වැඩීද. පිටපත් ලබාගන්න ගිතා පහසුවිලෝ. මඟර කලින් පෙන්ුවේ. මැටිපූරු ලීපූරු ගල්පූරු මත සටහන් කරලා ඒවා කොල සම්මත මුද ලෑලිමත මුද්‍රණය කරගත්තා ඒ වගේ. මෙතද පිටපත් ලාගෙනනිම ඊරඩා හරිම පහසල්. ඔ ඉටෝඩානම් හරිම පහසුයි දැම්මේ කියන්නේ කොලේක ලියලා පිටපත් කිහිපයක් ලීනුට වඩා ඔහු පරගෙන කර පිටපත් ලබාගැනම පහසුේ දුලපු තල් දැන්ට මදන්නනවා. පසුබහ විතයට ගබ්ඩාකට ැබිය හැකිල්. පසු භවිතයට ගන්න මේ හදර ලේකන සි ් යකක් පවිච්ච කළ රිගණක හදරන ේකන පසු භාවිතර ගන්න තබාගන්න පුළුව අල්ලු ලේකන බෙදා හදාගෙනන තා පහසුවීම මේ බෙදා හදාගනීම කියළමං අදහස්කර දුවේ පුතිේ ෂා අරගන්න එක අපි හද ඩොක්කමන්ට් එකක් අනිත ඇත ක්ෂයාා කරගන්න පුළුව අරම පහසුයි කොහොම කරොද්ද අතිල්ලිවෝද නෑ පරිගනකයක් භාවිතෙන් න් of ය කරම එකකරොත්. එකොස් වන ප්‍රමිතිගත ේකන සකසන්න හිට ඉහල ඉඩ ප්‍රස්ථාවක් තියෙන ස්ටෑන්ඩඩ් එකට ප්‍රමිතියට අනුව ලේඛන සකස් කරන්නම් මෙය අත්තේ අවශ්‍යයි කියර තමයි කියන්න වෙන්නේ අවසාන වශයෙන් කියනවා ලේකන දිගු කල් පැවැත්ම ඔව බලමු මේකන කරනු අපි එකන්නේ කරගෙන සාකච්ඡා කළ බලමු පලවෙනි කාරණය පහස්සු බවවෙපැත්තිෙන් කියනවා සෝඊසි ඩු දත ඔබ ලේකනයක් සකස් කරන්න යනවා. ඔබ ගන්න කොලයක් අප මැනුවල් ක්‍රමිට ඔබ පෑනක් කරන ලියන්නනවා අත්තකරු කැතයි නං හිතට හරිනේ ලියාගන්න නමාර. ඒ රල් නැත්තන් ලිය නමාරු ඇද වෙන අත්කර ර නම් පපන සිද වෙන අලත් කොනැත්තන් ක පපලදාන්න කප කේමේ අවන්න බැරන මකන්න මරන පැනකකි කියේ. ත් කොයක් ගන්න කොල්ල කිහිපට මාරුව න්නත් වෙනවා ලොක විස්රයක්ලේ දිට බැලස් කරගන්න බෑ ියග ලියගෙනනම අන්තිම කෙලටආම තමයි තේරන්නේ බැලන්ස් වෙලා නෑ කොලිය පුරාවටම වෙන කොලයක් කරන්න ආයි ලියනවා හැබැ මේ කිසිම ප්‍රශ්නයක් නෑබුතේ මේ ඩොක්කීම් එක අපට පහසුවෙන් වදන් සැකසීමේ මුදුකාංගයක් භාවිතයෙන් සකස් කරන්න පුළුවන් මේ කිසිම කරදරයක් නෑ යික ලිල්ලා ඕන තරට තල්ල කරන්න පුලුවන් මකන්න පුළුවන් කොපි කරන්න පුළුවන් කට්කල දාන්න පුුවන් කපල වට වෙතරට ගන්න පුලුවන් රූප ඇතුළු කරන්න පුළුවන් ඕන දේ සංස්කරනය කරන පුළලන් හරිම පහසුයි ඔවු එකට ඇදව්වෙන්න මෙවලම් ගොඩ ගුත් තියෙනවා අපි පැන් හක වරණින් හොයන්න ඕන මෙතර ඕනවර්ණ ඇත්තිෙන අප ඕන තරං වර්ණවලින් පැෑන් නේනලෝක ඔවු පැන්තියේ වණ හතාටක නේද ඉටඩානය හරික ලේඛන කරණය ඉතාම පහසු කරනව අපපුතේ වදන්සකසීමේ මුදුකාංග භාවිතයෙන් ලේකන සකස් කිරීමේදී මොකකට වඩාද අපි අතින් ලේකනයක් හදනවට වඩා මේක හොඳින් තේරුම් ගන්න හො අපි හෙනම් පහසු බව කියන කාරණය තේරුම් ගත්තා. ඔ පිළිගත්තා අපට තර්කයක් නෑ ම දැකිව කරනුත් එක්ක ඔබට තේරෙනවා ක පාච්චි කර ේකනයක් හදනට වඩා පරිගණකෙන් වදන් සකසුම් දුකාංගේක තියෙන මහා පහසුපන් ගොඩක් ටගොටල්ස් ගොඩක් දීල තියෙනවපුතේ ඔබට පහසුවෙන් ලේඛනයක් හදාගන්න හරි අපි යමු දෙවෙනි කරනට ඔවු දෙවැනි කරුණ කියනවා කාල ේතිරි කරනවලු ඔවුදු එපපුතේ දැම්ම ඉසලකව කාරණමිතන් අපි එකසරයක් කොලයක් ගන්නම එ කොලයක් ගන්නම මේක මෙහෙම ලියාගෙන ලියාගෙන යනවා ආමිතරින් ඉඩී කරයි දැමට තව පේලි දෙක් විදර ලියන් ඩ මදී තව පේලි දෙකක් විර ලියන්න ඕන ඉඩමදී මොකද වෙන්න දැගෙන මේ කොලේ පැත්ත කර දාලා තා කොලයක් අරගෙන උඩිඉම් පේලි ගාන බැලස් කරගෙන මල් ලියාගෙන ඇවිල්ලා ඔන්න මම හරියටම ඒ වෙලාවෙෙනං ඔක්කොපටිකදදාගන්න ඒ දනොත් මේ කොලත් හැද තාවකොලයක් ගන්න ඕනොහොමද කාලය සෑහන කාලයක් යනවා හැබැයි කෙනකට කියන්න පුළන් අනපට ටයිප් කරන හර හිමින්නේ අපට ටරා වේගෙන් ලියන්න පුළුවන්නේ. ඔහ එක ඇත්ත එකම පිළි ගන්න එනද මේකාරණය වැරදන. නෑන ඔබයිම හිමන් තයිප්රට ෝක බහතරයක් මනිස්සුට වේගෙන් ටයිප කරන පුලළුව ලියන වේගටඩ වැඩ වේගින් ටයිප කරන්න පුළුවන් ගොක්යි. ඔබටත් චොදේපුතේ පොඩි කාලයක් හොරුනාන අපිගෙනග නොමේ පාඩම තුළම ට්ටයිප කියලා ස්පර්ෂ යතුරු ලියනය කියලා අපේ එකෙන ස්පාර්ෂය යතුරු කරණය කියලා කරණද ටට ට්ටයිපන් හුරුනානං මාර වේගෙන් අප වැඩ කරන්න පුළුවන් අපි ටයිප් කරන කීබෝඩ් එක දිහා බලන්න නැතු ස්ක්‍රී එක දෙහ බලන් ටයිපර යන්න පුළුවන් හරද ඇත්තටම අපේ කාලය විවිධවර්ගේ ඩොකවමන්ස් ේකන හදන්න අපට අඩු කාලයකින් කරගන්න පුළුවන් එකක් අපට හල්ඩ සැලසුම් කරගන්න පුළුවන් අවසාන්න මොහොත දක්වාම ඕනෑ මොහොතක මේ හදර ලේකන එහිමි වෙනස් කරන පුළුවන් හිතන්න අපි ගත්තා ඒෆෝ කොලයක් පස්සේ මට හිතර මේ ගණ්ඩෝන නෑ මටඒෆෝ කොලේ නවි ඒෆයි කොලේකටැ ඒෆෝ කොලින් භාගයක් තමයි පු ඒෆ කියන්නේ AFI කොල්ියෙකට මේ හදන්න්නවන FI පොටි කොලියකර ගනිි්පත්හරවලා. දැම්ම එක ලව්ට පස මකද වෙන්න පුතේ හක දලා වෙන මයි කොලයක්ක් ගන්නවර. නමුත් පරිගනක ර් ප්‍රසෙ ් යකප පාචක ෝකර අධ්‍යිපතේ කිසි ගැටලුව වක්නෑ ටයිපරපටි ක එහෙම්මවති එදී ඕනම් බලක කොළේ ප්‍රමාණය සයිසකමාරු කරන්න පුළුවන්. උසාතරද පලල් අතරද පෝටරේඩ් ලෑන්ස්කේබ්ද කියලා එහෙම්මාරු කරන්න පුළුවන්. පෝටරේට් ලෑන්ස්ගේබ් උසාතතට හෝ දිගතර ඒ ඕනමාකාට වෙනස් කරන්න පුළුවන් ඒකෙන් හදදපු ටයි් කරපුටික විනාශවෙන්න හනි වෙන්න පැහැදිලෙන දුවපුතේ හොඳයි එහෙනම් මෙන්න වදන්න සැකසීමය රුදුකහංග භාවිතයෙන් අපට ඩොකමන් හදද්දි ලේකන කරදදිිපුතේ අපේ කාලය හොන්තරි තිරිබෙනා වේගෙන් ටයි් කරන්න පුළුවන් වේගෙන් වැඩ කරන්න පුළුවන් දීල තියෙන පහසුකාම සහ මේවලාම් ටෝල්ස් නිසා අපේ වැඩේ ඉක්මටිවර කරන්න පුළුවන් කාලය ඉතිරිබෙනවා දැන්මං චූටි දුල්ලපුතාලට වඩ ප්‍රෝසසින් සොට්ටය හමත්තම් වදන් සැකසු මදුකාංග භාවිතෙන් ලේකන කරනන්නේ වාසි දෙකක් ඉස්සරාත්මක කියලදුන්න වාසි දොළහක් කියල් දෙන්නේ යන්නේ දෙකක් කියදිලා තව දහයත් තියෙනවා යන් අපි තුංවෙෙන කක්මට තුන්වෙනි වාසය තිය නොපතේ දිගුකාලීනව පිරිවේ අඩුවීම ලෝකොස්ට මෙතේන්ති පොඩි ගැටලුවක් එනවා යිසලාවනි පරිගනකයක් ගන්න ලක්ෂයක් එක හමාරක් දෙකක් වීදන් කරලා ඒකින් ලියුම් හදනවට වඩා නේද රුපියල් දෙක තුනක රුපියල් පහකහයක කොළයක් කරගෙන නේ දුෘපියල් දහායක පහලෝක පෑනක් කරගෙන එකක උට ලේකනයක් හදාගැන පුරුවවා. දුවේපුතේ මේ කිවේ දිගුකාලීනවමට මේ හොඳන තේරුන් ගන්න. දිගුකාලීනව ගත් කල පිරිවය අඩ්ඩුී ඔවු ඒ ඇත්ත. අපි හදන හදන ලේඛනයට අලුතෙෙන් පරිගනක මලදීගන්න නෑනේ. එකසරයක් පරිගනකයක් මිලදේගත්තොත් අවුරුදු දෙකක්තුනක් නෙවෙයි පහක්කයක් නෙ දහයක් දොල්හක්කිරට මේකමයි පාවිච්චි කරන්න. අවුදහ ගොල්හ පරිගනක පා්චි කන පුළුවන්. හරි. එතකොට එවැනි පරිගණකයක් පාවිච්චි කරොත් අපිගේ මෞරුදු හයක් හතක් අපට පුළුවන් දහස්ගානක් ලේකන හදන්න ඒ ගබඩාගරතියා ගන්නත් පුළුවන් පසුභාවිතර ගන්නත් පුරුවවා. එහෙම් බැලුවත් මොද හිතයෙන්නේ. සාමාන්‍ය අතින් ලියද්දි නාස්තතියන කොල මේ ලේකන කොහේ කොයි හෝ ගබඩා කරගන්න පිටපත් ගබඩා කරගන්න යන ඉඩ ඒවා අපට ලියන්න භාවිතෙන අනෙකුත් අමතර උපකරන උපාංග මේ ඔක්හොම බැලුවම් පතේ දිගු කාලයේදී තනි එක පාරිගානකයක් එහි තිබෙන තනි එක වදන්සකසීමේ දුකාංගයක් භාවිතෙන් අපට අඩු පීරිවයෙන් ලේඛන සකස් කරන්න පුළුවන්. නිකම්ම කොහරරි ආයතනට ලිවමක් හිතන් එපා පි ලේකන කිවත් ටික් ගුණත්වෙන් ඉහල ටිකක් වෙනස් වෙනස් මාදීදිවල ලේකන හදනනායි රහටමං කියලද න්නම් මේ සිලබස් එක ඇතුළ අපිගෙනගන්නවා ඒවගේ දේවල් ඇත්තටම අතින්කරන්න බැරි තර අපි කැමරාවකින් ගත්ත චායාරූපයක් අපේ ලේඛනවය වලට දාණ්ඩ ඔන්න.ඒ ලේකනයකට දාණ්ඩ ඔන්නම් පුතේ මොකද වෙන්නේ අතිංසකස්කන ලේකනයකට එවැනි චායරූපයයක් දා නමාරු. එහම නංකරන්න තියනෙන චායරුපයක් ප්‍රින්ට් කල්ලාරගෙන කැමරාවෙන් අරගෙන්න්න ප්‍රින්න්් කල් අරගෙන ඒ මෙම ලේඛනය අලවනයක කෙන ගඩ බං ගලව දාන්නතර කොලෙත් ඉරෙනවා ලේනති ඉරෙන මහට චායරුප තවත් කොලෙට ඇඩිල සෞත්තු වෙන්න පුළො. මේ කිසිම දෙයක් නැහැ පරිගනක භාවිතෙන්න්නම් එම කැමරාවෙන් අදාළ චායරූපය පරිගන කෙට අරගෙන පරිගනකෙන් මෙම ලේඛනය සකස් කරන කොලේට අරගෙන අර අකුරු අතරම ඒ වදන් අතරම මේ චායරූපයත් තබන්න පුළුවන් ගැලවෙන්න වෙනස් වෙන්න ඇලවෙන්න මකෝත් පෙන්ෑ හරනෙද තුර මෙවැනි වැඩ සාමාන්‍යය මැනුවලිරන ලේකන කරනේදි කරන්න බැහැ ඒ නිසා දිගුකාලේ දිගට්ටම පරිගණකයක් සහ වදන් සැකසීම බුදුකාංග භාවිතයෙන් ේඛනය කිරීම පිරිවැය අඩුවිදුවේපුදය හොඳයි අපි අම්පුුතේ මේ කාරණෙත් අපි කතා කර අපි යමු හතරවෙනි කාරණයට හතර බලන්න ලේඛරන කරනයේ කාරයක්ෂමතාවය සහ පලදාහිත්තා විහලවීම එකයි එෆිසින්සි එකයි වැඩි වෙනවා කාරක්ෂමතාවකොත් අපි එෆිසින්සි කියලා පළදායිතා වැඩි කෙන ෆෙක්ටවනස් කියලා මෙ වෙද වැඩි වෙනෝල දැන් චටි දූලපුතල් පොටි ගැටලුවක් කාරක්ෂමතාව වැඩි වෙනමද කල කල්පනා කරයි පළදායිතායි වැඩි වෙනවද කර කල්පනා කරයි ඇයි සමහරලාටබ සහර චට දලපුතාලට මේ පැහැදිර අවෝධයක් නැහැ මොකක්ද කාරක්ෂමතාව කිය ගික් ඉහල මටම වචනය මොකක්ද මේ පලදායිතාවේ කියන්නේ. ශිෂ්‍යත්තය විවාාගේ සඳහා ඔබ ඉගෙනගන්නට සමහට මේ වචනනා දෙක ඉගෙනගන්න ඇති ඊට පස්සෙත් සිලබස්සල ඔබට මේ වචන්ක හමුුවෙන් නැති ඔබ කියවන අමතර පොත්වල හමුමුවෙන් නැති සමහරවිට කොහොම හමලත් ගන පැදිලි අදහසක් නැති වෙන්න කොළවා. එනිසා මම හිතුවා අයිසිටි ගැීම පොඩ්ඩකට නවත්තලා අපේ චූඩි දලපුතාලට කාර්යක්ක්‍ෂමතාවය සහ පලදාායිතාවය කියල කියන්නේ මොකක්ද කියලා පැහැදිලි අදහසක් ඔබේ මනසර දෙන්න. පැදිි අදහසක් ඕ චිත්‍රයෙක් වගේදයක් ඔබ ලටු දෙන්න. හරනේද මේ මටත් හරි වැදගත් ඔබ තේරුම්ගන්න එක මම යි විශ නිර්දේශය හශනි අටශවනිය නේශවීනිය ඔබ දාහකලා ශවී තරගත් තේශවීනිලත් උගන්නග නය අදී උසස් වෙලා උගන්නග නය අදදිත් ම මේ ආරක්ෂතාවව පධාීතාවය කෙ උගන්නනවා පාවිච්චි කරවා නිතර විශසි හයහතාට නම ශවේ නිීමං ඔබට උගන්නන්දී ඔබට මේ වච්චනේමන් විතර පාච්චිරන දකිී වෙතකොට ඔබ වචන තේරුම දැම්ම දැනගත්තොත් මටත් ලෙසි ඔබට මම උගණනදී පහසවල් පේරුම්ගන්න පුොළුවන් එහෙනම් පොඩ්ඩකට මෙතනින් අප ඉස්සරහට යමෝ මේ බලන්නප කාර්යක්ක්ෂමතාවය සහ පලදායිතාවය මකර්ද මේ කියන්නේ මෙන්න තීරම මෙතන කාරයක්ක්ෂමතාවය කියලා කාරෂමාවය සහ පලදාාහිතාය ඒ දෙන්නාවෙෙන් කරල තියෙනවා ඔබට පේනවානේ ඔව්වෙන් කරල තියෙනවා මේ කොට සසිං කියයනවා කාරක්ෂමතාවේ ගන මේ කොට සංකය පලදාහිතාවේ ගෙන මොකදද චඩ දුවේ පුතේ කරක්ෂමතාවය කිය නිතාම කෙටියකුත් යමක් නිවැරදිව කිරීමගෙන හිතාගන්න ඔබ මොනදේකරත් එය කළේතු නිවැරදිම ආකාරයෙන් කරනවන්නං ඔබේ කාරක්ෂවතාවය හොඳයි. සමාරදරුවෝ පාඩන් කරනව ඇඳට ගිහිල්ල පොතාරගෙන ටිකවෙලා කැනකුට නිදිමත් අයි නින්දයනෝ. ඊටත් අමතරව ඇදි සැපසනීට බලංන්කට්යකින් බේචිට්ින් පොරෝගෙන පාඩන් කරනකොට පොත්බලන්නකොට අපේ මන සැකතනක තියෙන්නේෑ මනස නිද්‍රාශීලී ක්විශෂ කරන ඔලුවට යන්න ැහැ ලුවට රැන්ද හැ කා රක්ෂමතාවය පාඩන් කිරීමේ කාරක්ෂමතාවවෙන්නේ කළේතු දේ හරිම ක්‍රමයට නෙවෙයි කරන්න බලන්න මේ රූපේ දහා එකම ප්‍රමාණයක ගණදේවල්ටිකක් මේ පස් දෙනා තල්ලු කරයි යනවා මේ ප්‍රමාණය පුංචිට පෙනපුතේ ඇතින් ඇති නිසාහේ ඔබ උපකල්පනය කරන්න මේ කොට හතරේම තියෙන්න ගන්න ද්‍රව්ය එකම බරෙන් යුතු එකම ධරිතාවයක් ප්‍රමාණක තුන හැද්‍රවයක් කියලා. මේ හතර දෙනම කොටු හැඩේට මේක හදාගෙන තල්ලු කරගෙන යනවා බරයි හරිම අපහසුවෙන් තල්ලු කර යනවා හොඳ උනන්දුවෙන් තල්ලු කරය නමුත් මොහු මේ කාරෙටිකක් වෙනස් විදිර හිදනවා එ මොකොද කරන්නකති මේ රව් ම්බෝලයක් වගේ හදාගෙන පහසුවෙන් තල්ලු කරගෙන යනවා එක්ම කාර්ය මේ හතර දෙනා අපහසු ක්‍රමයටත් මේ පුද්ගලයා පහසු ක්‍රමේයටත් කරනවා. පහසුව කියන්නේ වැඩේ බාලතත්තු වනෙවී බලන්න මෙම තල්ලු කරන් යද්දී මෙ සීරෙනවා පෙෙනලන් යදී තරන් සීරෙන්න්නේෙත් නෑ එහම ගන්නත් පුළොන් එතකොට මේ ගණද්‍රවය මෙම ස්ථාන ඉඳලා මේ ඈතස්ථානකට අරගෙන යන්න හොඳම ක්‍රමේ තමයි මේ‍යාපාච්චි කර. න්නොමතතියා ගන්නක චුටිදේපති ලොකූ නිර්ච්නව ඔන්න යමක් කරන්න තියෙන හොඳම ක්‍රමයට කරනව නං හොඳම ආකාරයෙන් සිද්ධ වෙන වනං ඒක කා රක්ෂමතාවය යමක් හරියට කරනවා හරි විදිහට කරනවා හරි ක්‍රමයට කරනවා කාරක්ෂමතාව වැඩි එහ මතියාගන්නකෝ අපි යම දෙවන පලදායිතාවය නිවැරදි දේ කිරීම ම මේ රූපෙටම අදාලෝ මේ රූපයක් ගොඩනැගවා බලන්න යම් තැනකයිඳලා තවත් තැනකට මේ ගන ද්‍රව්ය අරගෙන අන්ඩ ඕන හරිනේද ඔවු මේ ගණද්‍රව්ය අරගෙන අන්ඩ ඕන එතකොට මේ බලන්න පොති හොඳම ක්‍රමයට කරා හරිණේ කරන්න තියෙන දේ නිවැරදි ක්‍රමයට කරා. හැබැයි කරලාතියන නිවැරදි දේදගෙන ගැටලුවක් තියෙන. මේ තමයි නිවැරදිදී තල්ලු කරයි යන්නත් පුළුව හැබැදි වාහනක ගෙනයන්න පුළුවන්ගම තියාග නැයි තල්ලු කරේ. අන්න වාහනය කරගනයනවා එක තමයි දුවේපුතේ පලදායිතාාවය. නිවැරදි දේකරන එක පලදායිතාාවය ඔන්න පටලවා ගන්නපා. යමක් නිවැරදිව කරන එක ත දෙමම යමක් කියන වචන වෙනුවටමටික සම්බන්ධ කරනවා. මෙහෙමිතන්න පොතේ යම් දෙයක් කරද්දි. ඒදේ නිවර දිවනැත්තන් හරික්‍රමයට කරොත් එක කාරක්ෂමතාවෙන් ඉහලායි. හරි දෙයක් කරත් යම් දෙයක් නවි හරි දෙයක් කරොත් එක පලදාහිතාවේ වැඩි. මේක පොඩක් වෙන මෙහමත් පැදිලි කරන අපේ චෝඩි දුූලපතාලට පටලා වෙන එකක් නැහැ. ටක් හල දෙ එත් ම හිතන හතස යි දරන්ටමි තේරුම්ගන්න පුළුවන්ග මට විස්්වාසයි. එනිසාමන් කෑමති චූටි කාලෙමිඳදර අපේ දරුවෝ ඇඩවාන් දේවල්ටික ලොක ේල් ඉගෙන ගන්නවට. හත ශවේනිය කියන්න චෝද දුවේපතේ චුට්ක්කිදුව බි පාසල් ගමන ආරම්භ කල්ලා වුරුදු හයටමඩා වැදීනක. ඕහ අපි ගෙනගන්න පටගරන්න අවරුදු හකට වැඩි. ඒ අපිට අලුත් කරුණු දෙවල් ඉගෙනගන්න ලෝකෙපුර ගොඩා ක්‍රමතියන ඉස්සර කාල්ට වඩ. අපට මේ දේල් චර බරපත්තලා අමාරුනැහැම සරල කල්ල කියල් දෙන්නම් ඔබ අවධාන මේක ඉගෙන ගන්න දුවේ පුතේ අපි වෙනමේම කියමු හරිදේ කරනවා හරිදේ නැත්තන් නිවැරදිදේ හරිද නැත්තං ගේ නිවැරදි ආකාරයට කරනවා හි පත යම් දෙ යම් නිවැරදි දෙයක් නිවැරදි ආකාරයෙන් කරොත්තමයි මේක අපට ගුඩ් කියල කියන්න පුොළොවා හිතන්න මෙම වැරදි දෙයක් නිවැරදි ආකායෙන් කරොත් එක ගුඩ්ද නෑ නිවැරදි ආකාරයෙන් කරට වැඩක් නෑ වැරදි දෙයක් කරන්න එපා කලකෙන වැරදේවල් නිවැදි ආකාරයෙන් කරත් වැඩක් නෑන එක හොඳ නැති නිසා හරි මෙහෙ මිතමු මෙදල්ලියන වැරදි ආකාරය කියන හිතන්න හරි දෙයක් වැරදි ආකාරයෙන් කරනවා කියලා හරි දෙයක් නිවැරදි දෙයක් වැරදි ආකාරයෙන් කරන වැඩේ නිවැරදි කරන වි වැරදි ඒක හොඳයිද ගුඩ් කියල්බන්ද නෑ හනයින් චුඩ දුවේපුුතේ හරි දෙයක් නැත්ත නිවැරදි දෙයක් වැරදිආකාරයෙන් කරත් වැරදි වැරදි දෙයක් නිවැදිාආකාරයෙන් කරත් වැරදි වැරදි දෙයක් වැරදිආකාරයෙන් කරත් වැරදිය දැන් හොක ගෙදරින්කංඉන්න වෙලාවකට මේක නැවත නැවත බලලා මේ සටහන් කරගන්න කොටුවක් ඇතුළල දාල කියල්ලෙනන ක්‍රමයක් තියෙන මංචරගට න්නහ හරි කළයිුතු දේ තමයිම කදදපුුතේ නිවැරදිදේ නිවැරදියාකාරයෙන් කිරීම. එතකොට තැන කාරයක්ක්ෂමතාවේ සහ පලදා හිතාාවය කියන දෙකම තියලෝ හ කාරයක්ක්ෂමතාවේ සහ පලදා ඉතාාවේ කිය දෙකම එතැන තියනවා ොඳ ම මෙහෙම පේන පොඩ්ඩ අතියා ගන්නවා කාරක්ෂමතාවකි වේ නිවැරදිව කිරීම පළදායිතාවකය නිවැරදි ආකාරයෙන් කිීම හරනේ හොඳයි හරි අපි දැන් එමු මේ හිටපුු තෑනන්ට ඔබට පේනව ස්ක්‍රී එක හොඳට කාරක්ෂමතාව සහ පළදායිතාවමං හොඳින්ම කියල දුන්න මෙන්නවලන්න යමක් එක්තැනකින් තවර්තනටරයියන නිවැරදි මාආකාරරිත්තම ඒ සඳ වානයක් පවච්චි කරන එක්කුඩක් බර විශාල එකක්නා මේක තමයි නිවැදිද්දී නිවැරදිදේ නිවැරදි ආකාරයෙන් කිරීමටමයි ේතියන්නේ. හල්නද නිවැරදි දේ කරනව නිවැරදි ආකාරයෙන් කරනවා. හරනේද හොඳයි. එහනම් මේකට සාපේක්ෂෝක තමයි හොඳම කරමය. මේ තුළ තමයි කාරක්ෂමතාවසා පලදාහිතතා වෙ යෙන්නේ. මෙතර දේෙන්නේ කාරක්ෂමතාවය පමයි හොඳ චුඩිදුුවවිපත කාරක්ෂතාවය පමණයි. අන්න අයට සාපේක්ෂෝ මේයාගේ කාරක්ෂමතාවය වැඩි මේ යොදහූපක්‍රමය මතරව. මෙතර, මෙ හමෝටමහ ක්කමවස්ථානඩා මතර ක්‍රමේ කාරක්ෂපතාව ඇත්තියනෝ පලදයිතාව තියනවා හරනේද හොඳ ටන් ලස්සන වනයක් ර් ස්මාර්ො හා ෝ මේටයහම නෙවේ අමතර කියදිෙන ස්ම නොට් හා ඇත්තනමයි වැඩ කරන්න ඕන ස්මාටැන ස්මාර්ට් ආකාරය සුහරු ආකාර අරම ස්මාර්ට් දි වැඩ කරනවා හාඩ කියන තදිින් මහන්සවෙල කැපීමෙන් වැඩ කරන කියෙන. ර වර්තමානයනකොට අපේ මත වෙනස් වෙලා තියනෝ අපි යම් දෙයක් කරන්න ඕන චෝඩි දුවපුතේ දැඩී මහන්සියෙන්ම නෙමේ අඩ්ඩු ්‍රමයකින් වැඩි පළදාහිතාවයක් ලැබරිගට ඒ කනෙ වැඩ නොකරවන්නව කියෙන එක නෙමේ වෙනද ප්‍රමාණටම වැඩ නොකළත් වෙනද ප්‍රමාට වැඩකරාම ලැබ පලට වඩ ප්‍රතිපලේටව ප්‍රතිපඵලය වැඩි වෙන්නවන උදහරණයක්කිඉදිර ඔබ හාඩ ස්ටඩී කරන වනං හුද්දටම මහන්ස වෙලා වැඩ කරලා අපි කියම ඔබ ගත්තා සීයට අසුවක ප්‍රතිඵලයක් කියලා මනිිකන් හෙම සංක්‍යාවක් ගන්න ඔබ ස්මාට් පිතිරි වැඩ කරනවනං ටිකක් මහන්සිේ වෙලා සියයට අසුවක ප්‍රතිඵලයක් ගන්්ඩෝන තේරුුණාද හැබැ්ටිකක් හොඳට මහන්සි වුුණොත් සයට අනුවකනුව පහ ප්‍රතිඵලයක් ගන්්ඩෝන තේරුණද වැ හොඳම ක්‍රම තෝරගෙන පාඩන් කරන පහසු සහ හොඳ ගුණත්වේ ඉහෙල ක්‍රම වැඩිීටයොත්ත එක ගුරුෘත්තක සාකච්ඡා කල්ලා ඒව තෝරගෙන ඒවත් එක්කයි වැඩ කරන්න ඕනු. එහෙමට කරාම අල ස්මාර්ට් විදිර වැඩ කරලා ඉහල දැනුමක් අත්පත් කරගන්න පුළුවන් හොඳයි මට ඕනුනේ චෝඩිදූලපුතාලට කාර්යක්ෂමතාවේ සහ පලදාහිතාවේ කියන දෙක කියල දෙන්න මුලිින්කිවගේ රුප සහන්ද දෙක ැසුමන් සල්ලාව කියදන්න. දය යමුපතේ අපේ පාඩමටද. හතරවෙනි වාසිය වදන් සැකසීමය මුදුකාංග භාවිතයෙන් ලේකන සකස් කිරීමේ, හතර නිවාසිය තමයි, එහෙම කරාම කාරක්ෂමත්තතා වෙසා පලදාහිතායි වැඩිවිෙනොල් ලේකන කරනේ. ඕවුනි අඩු වෙලාවක් තුළ විශාල ලේකඩ ප්‍රමාණයක් හදන්න පුළුවන් වදන් සැසුම් ෘදුකාන්ගේ අපාවිච්ච කර චුඩුදුලුබ තලදන්නවා අතිල්ලියලිය හොළ කපකප රූපලවලව හැඩකරකර නේද. කල පෙන්සිල් පාච්ච කරල කල පෙන් පාච්ච කළල මේ එක හැඩ කරඉන්නට ගත්න කලට අඩු කාලයකින් අපට පුළුවන් පොදැ සැකසුම් බුදුකාංගගේ පාවිශ්ච කරල හොඳ ලේකන විශාල ප්‍රමාණය කදාග කාරක්ෂමතය වැඩි පලදායිතාව එක පරිගැනගේ අපාවිච්චි කල්ලා විශාලල් ලේගන ප්‍රමාණයක් කදන්න පුුව අඩු කොළ ප්‍රමාණය එක කොලයක් පත් යන්නේ කොල වැරදදුනොත් සෑහන් අතිංහදන්න ගීල සෑහැන කොළ ප්‍රණයක් හක් කියය පරිගණකගේ බා විත කරල්ලා ලේඛන කරද්දිී වරදිනය වෙතරමහදන්න ුලන් කොළ නාස්තිවෙන්නේ. කිසිම දෙයක් නාස්තිවෙන්නේ විදුල බල තරයි චුක්්ටක් කියයන්නේ කාලේ වැඩිංගියෝ අපනහඳ රුවක් තිබොත් පරිගැක වැඩ කරන්න අපට පුළුවන් අඩු කාලයක් තුළ වැඩි ලේඛන ප්‍රමාණයක් කදරන්න. ඒ වගේ මං කලින්කිව් වගේ කාබන් තින්ත කොල නාස්තිිය ඉතාමආවුමයි සීයට සීයක්ම නැතිවෙනවා මකදපුතේ ඒ තුළින් පළදාහිතාවේ හිෙළය. ැැකසුම්රදු කාංග පවිච්චික කොල්ලාසි වෙන්න වැරදි වෙලම හදල අවසානම්ම අවට පපුර්්ක විතරක් ප්‍රින්ට ට්ටක ගන්න පුළවා. තේරුණානේද හොඳ එහෙනම් කාරක්ෂමතා සහ පලදාාහිතාවය වැඩි කර ගන්න පුළොුවන් ලේඛන කරනේ මොකක් හරහද වදන සැකසීම මුරුදු කාංග භාවිත කිරීමෙන් අපි අමු ඊළග වාසයගන කතාාවට පස්ව නිවාසය අක්ෂරහා ව්‍යාකරණ දෝෂිතාව වීම හෝ! දන් සැසු ංගල ීලතින පහසු මක් ද. ා ප ච්ච කරන්න කිය එතකො හි ේක් රතු පාටි න් ක න චන ේ කොච්ච ෝගද. එි වැරදියට ස්පෙල් කරලා පදි ස්පෙල සහිත වක්ෂර වි ඥාශ සහිතව ඉංගිස් ට යි් කරොත් අප ො ගෙන් පෙන්න්නන වදැන් සැකසු රුදුකාගේ හතු පාටිින් න්ලයින් කල පෙන එක වැරදි මේ එක හදන්න කියලා. ද මෙන්න මෙහෙම රතු වරණයෙන් පෙන්ව නොමකක්දපුත අක්ෂර වැරැද්දක් කොල පැහැති වර්ණයෙන් පෙන්වනවා ම මේ කොල පැහැ ගන්නවා ඔබට මෙය තරමක් නො පිෙනි තියනත් හළුවන් වෙයි ව්‍යාකරන දෝෂවලට කරණයතේ කොල පැහැති වර්ණයෙන් යම් වාකයක් අන්ඩලයින් කර ඒ වාකෙ ව්‍යාකරන වැරදි. බලනපු අපට හදාග අස්ථාව රුණනි අපි බොහො වැදගත් ලේඛනයක් යම්තනට දිරිපති කරද්දි. ව්‍යා කරන වැරදුණුත් ඒහි අදහස ව නස්ව වන්න පුළුවන් ස්පෙලික්ස් මාරුණුත් ඒහි අදහස වනස්වවෙන්න පුළුව. නැත්තන් එක බොහොම ප්‍රිමිතින් අඩුව එකක් වෙනවා. බලන්න අක්ෂර වි ඥාසසි වැරදිීලා ව්‍යාකන් වැරදි වාක සහිතෝ ලේඛනයක් අපට රාජකාර මටමෙන් දෙදන්නන පුළුවන්. බැහැන හැබැයි. ම කොයිලාද අපි හැම වරදි පොතේ අතින්කරොත් හැබැයි අප වදන සැකසුම් රුදුකාංගයක මේ ව්‍යාකරන සසාක්ෂණ විඥ්්‍යාස දෝෂ සොයාදේ නිවැරදි කිරීමේ පහසුකන් සහිතව වැඩකරොත් අපට පුොතේ ඒනි අක්ෂරෝ ව්‍යාකරන දෝෂ රහිතව අප පුළන් ලකනක් කදාග මේක හරි ප්‍රබලවාසයක් දුව පතේ හොඳයි. රට ඉගෙන ගන්නවා විශෂයෙන් මයිකෝෝ ර්ඩ් මුදකගගේ පාච්චි කරලක් මෙන්න මේ තියෙන්නේ පපුතේ ඒ පහසුකම්මට අදාල මේ පහසුකම්මට අදාලඒටූල් ලයි මේ තියෙන්නේ ස්පෙලින්නන් ග්‍රම චක ක ස්පලනන් ග්‍රම ABC කෙලා තියෙන්නේ මේ ටූල් එක මේ පහසකගම තමයි මයිකෝෝ වර්ඩ් මුදුකාන්ගේ තුළ යෙන්නේ මෙන්න මේ වාසය ලබාගන්න හොන්යි චුුදපතියම ඊ ළංඟ වාසේසා කච්චාර ඊඟවාසිය තමයි ලේඛන සංස්කරණතා පහසුවීම. ඕව අපි ලේකනයක් හදලා පස්ස කෙනෙක් බල ටීජ බල්ල න පුතේමිකේ මේ නම්ම වෙනස් වෙන්න්නඩෝඕන මිදදිනේ වෙනස් වන්නඩෝඕන මේ වෙලාව වෙනස් වෙන්න ඕන මිස්ථානය වෙනස් වෙන්න ඕන. ඉතන්න ඔබ අරධනපත්වයක් හැදුව මේ ඔක්කෝො වෙනස් කරන්නොත් සකස් කළ අර්ධනපත් යෝගනස් කරන බෑ අලුතෙෙන්ම කදන්න වෙනවා. අපි අතිං හදනයවයි. හැබැයි පරිගණකය පාවිච්චි කල්ලා දන් ැසේීමිය බුදු කාංගයක් පාවිච්චි කරලලා අපි හැදදුව නං දුවපුතේ බොහොම ලස්සන ප්‍රමිති ගත ගුණත්වෙන් නිහල ඉනුටේෂන් කාඩ්ඩක් ඕනම් වෙලාවග. කිසිදදූ ප්‍රමිතිය හෝ ගුණත්ම භාවේ අඩුවකින් තොරව ඕනම කරුණක් සංස්කරණය කරන්න පුළුවන්. වෙනස්කම් කරන්න පුළුවන්. පැහැදිලි දුවේපුුතේ එහනම් ඔබට මේ වාසියයක්ත් තේරනවා කරනේද. එහනම් ලේකන සංස්කරනයපුතේ ඉතාම පහසොයි ඉතාම වැදගත් දෙයක් වදන් සැක සිමිය මුුදුකාංග භාවිතය තුළ හොඳවාසියක් ඊළඟ හත්ව නිගතම ඇබුත ඉහළ ගුණත්වේ හයි කලට. ඔවු අපි අතිං ලියද්දිී අත්තකරු කඇතවෙන්න පුළුවන්. කාබන් තැන්තැන්වල තින්ද තැන්තැන්වල පොඩ්ඩක් හරිගෑය වෙන්න පුළුවන් කල කරන්න ගයාමොරූපෙම අඳන්න ගයාාමෙහි ගුණත්වේ අඩුවෙන්න පුළුවන් අපි රූපනි ක්ෂනැත්ත හොඳරු පැඳගන්නබැ. හැබ අපට වදන්නැකසුම දුක අන්ගේ පාවච්චි කරන ොුවන්න. සාමානය අකුරු විශේෂ සංකේත ඉලක්කම් සහපිය අන් රූපෝලට එහ ගිහිලා. දහස් සංක්‍යයාත පුංචිපුංචියිකන්ස් පුංචිපුංචි සිම්බල්ස් ගොඩාක් දෙවල් පාවිච්චි කරලා හොඳ ඉහල්ල ගුණත්වෙන් යුතු. විශිෂ්ට නිර්මාණය කරන්න පුළුවන් පපුතේ ලේකනයක් හදන්න පුළුව විශිෂ්ට ෙස වදාන සැකසීමේ රදුකාංග පාවිච්චි කද. නැත්තං අපි හදන ලේඛන අතින් හැදුවොත් නේද ඒ කොලේ ගුණත්වය අඩ වනත් එත් බලපානු අපි පරිින් කල්ල ගත්තොත් වදාාන සකසුම් දුකාන්ගේකින් හදරන්න. එහි කොලේ ගුණත්වය වහගේෙන කොලේ ගුණනත්වේ අඩුුව අක්ති බොත් එයත් ආාවරණය කරගෙන හොඳ අවුට්පුට් එකක් දෙන. අනික් පැත්තේ පොතේ අර මයිස්සැලක වගේ ඉතා විශේෂ ව වැදගත් අත්‍යවශ්‍ය ලක්‍ෂණ සංකේත අක්ෂර ඉලක්කන් සහිතව අපට මේ ඩොකීමට කදන්න පුළන් ගුණත්වය ඉතා මිහලයි. හොඳ අපි එම කරුණත් තේරුම්ගත් අපි අම්පුතේ ඊළඟ කරුණ අටවෙන්න කරුණට මෙන මේ කනං ඉතාම වැදගත්හ අනන්‍ය වූවාසයක් ඇයි ද වේපුතේ මං මේ අන්‍යවූවාසයක් කියල කිය. පිටපත් ලබාගෙනම ඉතාම පහසුයි. දලපුතාල හිතන්න ඔබ කිසියා මුත්සවයකට ඔය එයාලි එකතු වෙලා ඔබ හදනවා අරර්ධනාපත්‍රයක් ඔබට අරාධනා කරන්න වි්සක් තිහයක්ක් විතර කණ්ඩායමක් ඉන්නවා අරධනාපත්‍ර ලැබියතු එහම් ඔබ එකම අරාධනාපත්‍රය එකම විදිහට සෑහෙන කැපවීමෙන් විශ්සක් විතර නැතත් තියක්ක් හදන්්ඩ ඕන. වෙන වෙන අරධනත්‍ර තිහ දන් ඕෝ. එක පහසුව ඩක්නෙව. හැබැ ඊට අයිතාම පහසුවෙන් එකම එ ආරාධනාපත්ත්‍රයක් විතරක් දැඩිකැපවීමෙන් ඉතා හොඳින් ඉහළ ගුණත්වෙන් ඉහළ ප්‍රමිතියෙන් හරියට නිර්මාණය කරගන්නවා මොකරක් පාවිච්චි කළදපුතේ වදන්න සැකසීමමයම දුකාංග පාච්චිකළ. ඉන් පසු තත්පරගිහිපයක් ඇතුළත ඔබට එයින් පිටපත් ඉහක් ලබාගන්න පොළුවන් පරිගණකය ආශ්විිතව මුද්‍රණ යන්ත්‍රයක් පාක්්ෂි කල්ලාඒම තත්පර කිහිපයකින් ඔබට පුළුවන්ද පුතේ දෙවනි තුන්වෙෙන හතරවෙනි අපි පල්ලවෙනි ඉන්ටේෂන් කාඩ් එක රධනාපත්‍රය හදලා තත්පවරකිහි පැක තුළද ඉතුරු ආරධන පත්‍ර විසි නො මේ හදන්න පුළුවන්ද බැහැම එක කරන්නම් බෑ එනිසා පිටපත් ලබාගැනීමේ සුවිශේෂී හැකියාවකි සිදු වෙනසාක් නැතිවනි්‍යක පුතේ අපි විසි තිස් දෙනක එකතු වෙලා අපිකම මිනාඩි භගක තුළට අර්ධන පත්‍රදියක් හැදවා. තිස්දැනයි හැදුවෝත් තියම එකම වගේ වෙන්න නෑ වෙනස්වර. එකම වගේ ඕනම් හොඳමදේ තමයි වදන් සැම් සැකසීමේ මුරදුක අංගපාවිච්චු කල්ලා එහි පිටපත්ල බාගැනීම සකස් කරලද ලේකනය. දැන් දුලපුතතාට තේරනව මේ වාසි කොච්චට ප්‍රබලද කියලා මේකත් හරය. අපි අමුතු ඉල්ලඟෙෙන. නමවෙනි වාසය. පසු භාවිතයට ගබඩා කොට තැබි හැකිවීම ඔබ හිතන්න ඔබාතින් සකස් කරන ලේකන ගබඩා කරනවා සෑන්න කාලයක් තිස් අපි සකස්ගන සෑම ලේඛනයක්ම ෆයිල් වලට දාලා ගබඩා කරන්න යුත් මෙන්න මේ වගේ ගබඩ හවක් තම නිර්මාණය වෙන්නේ චුඩ දුවබුතේ මේ ඉන්නේ බලන්න මෙන්න කාන්තාවක් ඉන්නවා ඔහු එක ලාච්චුවක් ඇරලා තියෙනවා බලන්න කොච්චර ඒට ඉහල ිහල ිහිට ලාචු තියනරගෙන. මේ තියෙන්නේ ආයතනවල ලේකන සුරක්ෂිත කරන තැනක් කොයි තරං නං ලේකන ගොඩක්ද. මේ ලේකන ටික ගබඩා කරන්න කොයි තරන්න ඉඩක් හිල තියෙනවද. මේ අපට හැටපේන ප්‍රමාණය තියෙන සියලුම ලේන. මිලියන ගනක් තිබත්. පරිගනක මතකයක ඉතාම පුංචිඩක මෙ ඔක්කොම ගෞඩා කරන්න පුළුවන් මේ ඔක්කොම් වදන්සකසුම් මුෘදුකාංග පාවිච්චි කල්ලලා පරිගැනකෙන් හඳදල එහි ගබඩා කරාන්න. අපි දන්නව සමහරලාට සහරලේක න වදන්සකසු මුදුකාංගොලින් හදලා ප්‍රින්න්්ටවුට් අරගෙන ඒ වස්සංගල සීල් ගහල ඒව ෆයිල්වලට දාලතියන්න්න ඕන එක නවත්තන්න බෑක හරි. නමුත් ම මේ දරුවුන්ට කියලෙන් නුත්සහ කරන්නෙපුුතේ පසුභාවිතයේ සඳහා වදන්ැසීමේ බෘදුකාංග භාවිතයෙන් ගබඩා කලතියන්න පුළන් හානි නොවී විශේෂ ගබඩා කිරීමේ ගොල් ලොක දේවල් පහසුවන්ගන හි තන්දවෝ නයාරක්ෂාගනි තන්ඩන්න අතින් ලියපු දෙයක් නම් තෙත්තමනේ වැඩි කාලෙකට පරිසරේ ඒ බෝධ වෙලා යන්න පුළුවන් ඒද කාලයක් තිබබම වර්ණ ෆේඩ්ඩලා එන්න පුළුව හැබැයි දශමැකද වෙනස නොවී අපට පොළුවන්ලේ කන ඉතාදිගුකාලයක් ඒ විධීර්පටයාගන්න පරිගනකේ වදන් සකසුම් මුදුකාග හදල පරිගනකම ගබඩා කරගත්ත අඩු ඉඩක් කියන්නේ දිගුකාලයක්තියන් අත්පුළුවන් හරිම වාසය හොඳ දුවේපුුතේ අපි නමවෙනි වාසිය තිගෙන ගත්තා අපි යන දහවෙනි වාසයගෙන ගන්න වදන් සැකසීමේ මුෘදුකාංග පාවිච්චි කල්ලපුතේ අපි ලේඛන කරණය කරාම ඉතා වැදගත් වාසිය අත්‍රර ලේකන බෙදහදාගෙන විතා පසුවේ තන ම හදව ලකනයක්ක් ඔල්ට හුද නෝට් එකක් හැදවා. ඒ නෝට්ට එක මට ෂැණිකව මගේ පන්තිය දරුව හතලෙස් දෙන කොට දෙන්න ඕන මං මෙහෙම කරනවා. මම ඊමේල් කරනවා තත්පර ගිහි පයන හැමෝ මතර වෙෙදාගන්න පුළො මල් ලේකන අතින් හද නොට ට් එක නොට් එකක් කොහමරඒ කොළ හත ලිහක ලිය නො සෑහ නම් හරෙ ො හතල මන් ගේෙවල් ට ගහිද ෝ. යි කෝලද ෙ හර ැති ර පොඩිවෙන්න පුුවන් අමතක න්න පුලුව ය මුකුත් ශෂනික ෙදහදන්න පුළ ෙදාහර පුලුවන් ඒ ොහොතේම වදන් සැක සුමුඳදු කාගගේයක් බාවිතින් හැදුවර. කොලේ කති හැදුවොත් මට හෙට වෙනකං හෝ ඊලළඟ පාසල් දවසනකං ඉඩවෙනවා දරුවන්ට මේක ඔබ අතර පත් කරන්න. අනෙක් අතරපුතේ හිතන්න මා ඔබට උගන්න උත්සාහකන දැනුම මේේ තියෙන්නේෙ ඔබහිතන් මේ වදන්සක සමුදදු කාංගින් හදුවේ කියලා ම අත්තර මේක නිර්මාණය කලේ මේ ස්ලයිට් සදව දන්ස සමුද කාගෙන් නව. හනද නමුත් ඔබහිතන ම හදන ඔඩබි ෆොට ශප් වලින් නමුත් ඔබහිතන්න ම මේ එහෙම හැදුව කියලා තාවකාලිකොපටක් උපගල්පනය කරන්න බල ඉතා පහසුවන්න මංඔවට මේ දැනවශය කරන. මං මේ පොත ප්‍රමාණය කොලයක් පෙන්නුවත්. මේ බලන් ආහරරිට පේෙන් නැතිවෙන්න පුළුවන්. මෙහි තිබෙන යම් කිසි සහනක් ම මෙහෙම කල පේනුව ඔබට මේයකු කියවන්න පුලන්ද පේන්නේ නමුත් ඔබට මෙහි තිබෙනකුරු කියවන්න පුලන් ඕ කියවන්න පුළන් එනම් බලන්න පුතේ මං මේ හැදුවේ වදන්සක සසුම් දුකාංගේෙකි න්නම් මං ඔබට කෝපගල්පනය කරන්න දැනට තාවකාලික මේ බලන්න ඔබට හොඳින් ඔබේක් මට ෂයා කරගන්න පුළන් බෙද අදා ගන්න පුළුවන් මගේ අදහස් මන්දින දැනුවා හොඳයිච් චොඩිදුවේ පුත එහෙනම් අපට අපේ ලේඛන පහසුවෙන්ම බෙදා හදාගන්න හොඳ ක්‍රමයයක් තමයි වදැන් සැකසුම්රුදු කාංගයක් භාවිතයෙන් සගස් කරන එක මැනුුවලි අතිං හදනොට වඩා හොඳයි අපි අම්පුතේ මේ පහසුකම්ම මේ වාසිතේ රුන්ගත්තා අපි යමු ඊළඟ වාසයට. එකලොස්වෙනි වාසිය තමයි එපුතේ ප්‍රමිතිගත ලේ කන සැකසීමට ඉහල ඉඩ ප්‍රස්ථාවක් තිබීම ප්‍රමිතිගත ලේ කන සැකසීමට ඉහල හිට ප්‍රස්ථාවක් ස්ටඩ්ඩග බලනවා ගුණත්වය ඔහ ඉහළ ගුණත්වයයාගේම ස්ටේනඩ් එකකර. හිතන්න මෙහෙම. කිසියම් කෙනෙක් ඔබට කියනවා යම් ලේකනයක් සකස්කළ ලියල දෙන්න කියන. ලේකනය සකස් කළ දෙන්න කිමු ඔබ මේ අතික කරන්නයන ඔහු ඔබට පොඩි ප්‍රමිතිීන් ටික් දේරු. මේක සකස් කනට පිටු පහකට වගේනවා. ඔහු හෝ ඇය ඔබට කියනවා එක කොලේකට වච්චන එකසිය පණහයිෙන්න්න ඕන මේ වි දිහට කොල පහට නිදිර ගණ් වනට. කකට හ ියන්න පා කියල දැ බ ලියන්න බලන්න වචන ේ ප හට සීම කරග බට සෑහන් ේ සදරන්න වෙනවා. නිවාරයම කො අදදක් පරදින සමහට ඔබ ද ද ොඩ ප්‍ර ගේ ගු ප්‍රමණයක් තු ල ො ොයක් න්න ඒ මදි වන්න ො යින් තාව කොයායක් ගන්න තුන්වතාවක් ේො ර න්න්න බලන ත ය නාස්තීය පළ තාව හරි කො . ද අනෙක් පැත්තෙක් ප්‍රමිතිය සුරකීම හරියාමාර වචනනා හටප තිනක නිෂය කරගන්න බෑ හැබැයිද පුතේ වදන්සක සුම්රදුගාන්ගේ අප පාචක හරියටම අපට සම්පූරු ඩොකීමටක අයි කල වචන ගණන් කරමින් අපට වචන කොටසක් සිල්ෙක්රම පහලින් පෙනවා ොච්චර වචන ලෙක්ෂන ඇතුළ තියනොද. තෝර කර ොට ති ල පෙන්න. අපට ඒයනුව වචනකසි පනග ක්ෂය පණහට ගනන් කල්ලා ලස්සල්ට පිටුවලට විංකර ගන්නපුළලා හරිම පහසුයි. යම් ප්‍රමිතියකට යම් නිර්ණායකයකට අනුව ලේඛන සකස් කරන්න හොඳම ක්‍රමේ තමයිපත වදන්න සැකසුම් රුදුකාංග පාවිච්ච කරලා පරිගණකයේ භාවිතයෙන් මේක සකස් කරන. මැනුවල අතින් කරන ගයාා හරි අමාරුයි කරන්න බැහැ. හොඳයි දුගේපුතේ අපි යමු අවසාන වාසයට අප මෙහි කතා කරන ලේකන දිගුකල් පැවැත්ම ඔවු ලේකන දිගුකාලීනව ගබඩා කරගන්න පුළුවන් කියලා කිව්වා ඒ වගේ මම් මෙතන කියන්නන්නේ පුතේ අතිංලියපු ලේඛනයකට වඩා අතින් සකස් කළ ලේකනයකට වඩා කම්පියට ප්‍රින්ට උට්ට එකක් ගත්තුොත් වදන් සැකසුම්රදුකාගෙකින් හඳපු ලේකනයක ප්‍රින්න්ට උට්ට එකක් ගත්තුත් එය වැඩිකල් තියෙනවා හරනේද අඩු හානිියකින් වැඩි කාලයක් තියෙන්න්නේ එක. එම් ඒවාසියත් ඔබ තේරුන්ගත්තා හොඳයි චුඩදුවේපුතේ අපි අදා ආරම්භ කරා අපේ හත්වනශේණයේ හතරවනි පාඩව. එම පාඩමේ පල්ලමු පාඩම් කොටස තමයි මාමේ අවසන්කරන්න යන්නේ අපේ පාඩමනේ වදන් සැකසුම එයනු වදන් සකසුම් මදුකාංගවල වාසියවාස තමයි අපි වැඩි වශෙන් පාඩමය කතා කරේ එන්ටාව අපි වදන්න සැකසීමක් යන කුමක්ද වදන් සැකසීමක් දක්වා ඉතිහාසය කොහොමද දලාගෙනාව මෙන්න මේ කරුණු තමයි අප සාකච්ඡා කරේ පැහැදිලෙන දේබුතේ හොඳයි එහෙනම් අමගේ ආදරන දුවපතේ අපි ඉතා හොඳ පාඩමක් අධ්‍යයනය කරා ඔබට පුොළුවන් මේ දැනුම ඔබේ මනසට එකතු කරගන්න නැවත නැවත මේ වීඩිය එක බලන්න හරිම වටින ඔබේ ජීතෙන්ම එකතු කරගන්න තියෙන වාස්දායක කරුණු ගොන්නක් මාවට කියදුන්න. මට තව එක කරුණක් මෙතිින්දි මතක් කරන්න ඕන්න. අපි අCT විශෂය ඉගෙනගන්න දරූදිහට ලේඛන කරණය සඳහා වදන් සැකසීමය මුදුකාංග භාවිතය ඉතා වාසිදායක බව සක් සුදක් සේ දැමෝට පැහැදිලිය. නමුත් මන් දරුවන්ට එක දෙයක් කියල දෙන්න ඕන එය මා අනිවාරයම කියදිීත. චුඩ දුවේ පොතේ. අපට පරිගණක භාවිතයෙන් ඉතා වාසිදායක ලෙස පහසු ලෙස ප්‍රමිතියෙන් උසස් ලෙස. ගුණත්වෙන් නුසස් ලෙස ලේකන් හදන්න පුළුවන් ගුණාට සමහර අවස්ථා තියෙනවා. අපි එහෙම වදන් සැකසුම්ලුදුකාංගෝ වනයක් මොදුකාංග හෝ පරිගන්නකය භහවිත නොකර අතින් කළ යුතු. හ අපේ හැකයාවන් පෙන්වන්න අපේ හැකියාවන් ඔප්නංවන්න අතින් මැනුවලි කරන්නත් ඕන. උදධාරණයක් වෙෙස දිහට පාසල්ලේ ඔබේ පුංචි පුංචි උත්සවලට අදාළ අරාධනා පත්‍ර ඔබට ලස්වනට පරිසර ඉවතලන ද්‍රවවෙේ අරගැෙන අලවල වර්ණගන්නල හොඳ නිර්මාණාත්මක අරධනපත්‍ර හදන්න පුළුව. එවැනි අවස්ථා ආස මෙහෙම කියල දුන්නා ඉඩොඩා ලාබයි මෙහෙම කරන්න කියලා ලාබේවාසිය බලල මගහරි එපා ඒක ඒ විදිහටම කරන්න ඒ, මේ මගේ සරහයින චූටිදූල පුතාලගේ හැකියාවන් අපිෙන ස්කිල්ස් ඩියලොප් කරගන්න හොඳයි. ඒව කරන්න. මමත් මගේ පුංචි කාලදේක කරා ඔයාලත් කරන්න අනාදරෙන හැමදරයුත්ම මිට කල්ලා හැකියාවන්. කොල්ල කපන්න ගස්වල කොල්ල කපල අරගන්න ඒවා හසුරුුවන්න අපි ලබන පන්නරය තුළින් අපේ මනසවර්ධනය වේගවත් වවා. මා මේ කතා කල දේට එහි පිටිම් විරුද්ධයක් නෙවේ දේපුතේ මේ කතා කරන්නේ ඔබ හරිදීගෙන ගතයුතුවයි අධ්‍යාපනය කියන්න ඒ අපි ඉල්ලෙක්ට්‍රොනික උපාංගවලින් වැඩගන්න ඕන ඒකයි මේ ගෙනගන්න නමුත් මිනිස් වශයෙන් අපට තියෙන් ඔන්න නිසඟ සහප්‍රතිබීතුූ හැකියාවන් අපි මොට කරගන්න ඇතුව ඉඳහිත හෝ අපි ඒවා පාවිච්ච කරන්න ඕන. අපේ සත්තුට අපේ හිතේ ලස්සන ඇතිවෙන්නේ අන්‍යවස්ථාවල එක උදහරණයක් මම එකට කියන්න. මාසාතිබෙන ඉතා දැවන්ත පෝසිලෙන් පිගම්බාන්ට නිෂ්පාදනය කරන සමාගමක හිමිකරුවෙක් ඔහුගේ විනෝදාංශය තමයිදේපුතේ අතින් මැටි අනලා පැරණි ක්‍රමේට අතින් මැටි අනලා පිගංකෝප පෝසිලෙන් වර්ගේ පිගන්කෝප හදනෙක්. ඔහු එවැනි කෝප හදනවා ඒවහු අලෙවි කරන්න හැ ොහෝ අය ඉතා ඉහළමිලකට ඒවා ඉල්ලා සිටිනො නමුත් හ ය වලිවෙ කරන්නේ. හෝගෙන් යම් අයෙක් වෙලාවකහනෝ ඔබේ කර්මාදශාලාය මෙතරම් මැෂින්ට් තිබෙද්දී ඇයුබ අතින් හඩන්නේ. ඔහු කියනවා එය තමයි මගේ සතුට ලබන ක්‍රමය මගේ හැකියාවන් දියුණු කරගන්න ක්‍රමේ මට මේ ශේෂත්‍රය ගැන අමතර දෙයක් හිතන්න අවස්ථාවක් ලැබෙන ක්‍රමය කියලා. හොදයි මං එත් මතක් කරන්නේ අපිට මේ හැම දෙයක් අතර සමබරව ජීතයගෙන අන්වන එත් තක් කරමින් චුරුදු ලබතාලට වදන් සකස රදුකාංග භාවිතය නැහොද පුහුණුවක් ඉදිරි ලබාදය ලබාගන්න ඔබට අපි පාඩමතුළ හමුයමු එහෙනක් අප ඊළඟ පාඩංකොසි හමින් ෝනතෙක් මේ පාඩමෙන් අරගෙන.